අච්චන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්තනෝව අවෙක්කෙය කතානි අකතානිච පින්වත්නි පිළිවෙලින් පවත්වාගෙනන ධම්මපද දේශනා මාලාවේ අද 40 වන දේශනාව පුෂ්ප වර්ගයේ 6 වෙනි දේශනාව න පරේසං විලෝමානි අනුන්ගේ කතා සිහි නොකළ යුතුය. නපරේසං කතාකතං අනිත් අය කරපු නොකරපු දේවල් මෙනෙහි නොකළ යුතුය. අත්තනාව අත්තනෝවා වෙක්කෙය තමා විසින්ම කතාණිය කතානිච කළ නොකළ දෑ සොයා බැලිය යුතුයි. අවෙක්කෙය සොයා බැලිය යුතුයි කියනවා. ඉතින් මේ ඉතා වටිනා ගාථාවක් අපේ ජීවිතවලට ගොඩක්ම සම්බන්ධ එකක්. සවැත් නුවර ගෘහ ප්‍රතිභාරයාවක් පාටික කියන ආජීවකයෙකු පුත්තනතුරේ තබා පෝෂණය කරනවා. මේ ආජීවකයෙක් අන්‍ය ආගමිකයෙක් පූජකයෙක් කියලා කිව්වත් හරි. දැනුත් ඉන්දියාවේ මේ වගේ අය ඉන්නවා. සමහරට නිර්වතින් පවා වාසය කරන අය ඉන්නවා. නම පාටික. අසල්වැසි මිනිස්සු විහාරයට ගිහිල්ලා බණ අහලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කිරීම නම් ඉතාම ආශ්චර්යයි, පුදුමයි. හිත නිවන අයුරින් මේ දහම් දේශනවා ආදී වශයෙන් මේ උපාසිකාවට ඇහෙන විදියට කියද්දි බුදුගුණ කියනවා. කියනකොට අහලා පුදුම කැමැත්තක් ඇති වුණා විහාරයට ගිහිල්ලා බණක් අහන්න. තමන් විහාරයට ගිල්ල බණහන්න කැමතියි කියලා මේ උපාසිකාව අර ගෙදර ඉන්න ආජීවකයාට මතක් කළා. එම කිව්වම ආජීවකයෙක්ව යන්න එපා, ගමන නැවැත්තුවා. නැවත නැවත කිව්වත් හැම වෙලාවෙම ආජීවකයා කිව්ව යන්න එපා කියලාමයි. ඉතින් මේ උපාසකම්ම කල්පනා කළා, දැන් කොච්චර කිව්වත් මේ පුත්තනතුරේ තබා වර්ධනය කරන, පෝෂණය කරන, දානමාන දෙන, ගෙදරම ඉන්න මේ ආජීවකයා මට බණ අහන්න විහාරයට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන බණක් අහනවා කියලා හිතලා හවස තමන්ගේ පුතා කැඳවලා, පොඩි පුතෙක් හිටියා, එයා කැඳවලකෝ පුතා විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට හෙට දවසේ දානට ආරාධනා කරන්නයි කියලා. පුතා යනකොට මිදුලේ ඉන්නවා ආජීවකයා. දැකලා උඹ කොහෙද යන්නේ කියලා. කිව්වා හෙට අපේ ගෙදර දානට බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා ආරාධනා කරන්නය කියලා අම්මා කිව්වා. එනිසා මම විහාරයට යනවා කියලා මතක් කරා. ආජීවකයෝ එහි යන්න ඕනේ කියලා කිව්වා. මොකද හේතුව දැන් බුදුරජාණන් වහන්සේ වඩිනවට ආජීවකයා කැමති නැහැ. පුතා කිව්වා ස්වාමීනි මම එහි ආ යුතුමයි. මම අම්මට බයයි. නොගියන් හිටියොත් මට අම්මගෙන් ගුටි කන්න වෙයි. ඒක තමයි පුතාගේ උත්තරය. ඊපස්සේ ආජීවකයෙක් බුදුරජාණන් වහන්සේට දෙන්න දෙ නැත්තම් අපි දෙන්නට කන්න පුළුවන්. ගියොත් කන්න වෙන්නේ නැහැ නිසා යන්න එපා කිව්වා. ඒ කොහොම කිව්වත් කිව්වා කේම කරන්න බෑ. අම්මගෙන් ගුටි කන්න බෑ කිව්වා. ඒ වෙලාවේ කොහරි කමක් නැහැ. ආරාධනා කරපන්. හැබැයි ගෙදර තියෙන අසවල් පාරේ
අසවල් තැන කියලා කියන්න නැතු වරින් කියලා ආජීවකය පුතාට කියලා දුන්නා. පුතක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළාට මොකද ගෙදරට එන පාර කිව්වේ නැහැ. එයා ඒ දෙන්න කල්පනා කළා, ආජීවකයයි පුතා කල්පනා කරා. ඉතින් දැන් දාන්නේ හොඳට අම්මා හදවන්නේ කැවිලි සහිතව, රස කැවිලි ආදි සියල්ල සහිත අපි දන්න දානයක් හදනකොට කොච්චර ප්‍රණීතව හදනවද. මේ දෙන්න දැන් කල්පනා කරා පාර කිව්වේ නැහැනේ, හෙට වෙලාවට වඩින්න බැරි වෙනවා. එතකොට හදපු ඔක්කොම ගෑම අපි දෙන්නට කන්න පුළුවන්. ආ, එහෙම හිතාගෙන යාලා සතුටින් හිටියේ. ඉතින් අර උපාසකම්මන් මොකද කරේ? ආජීවකයාගේ කට හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේට මොනවා ගියායිද දන්නේ නැහැ කියලා ගෙදර පිටිපස්සේ කාමරයක් සුද්ධ කළා. ඒ කාමරයට දාලා දොර වැහුවා. මිනිස්සුන්ට එන්න කියලා, ගෙදර අසල්වැසියන්ට එන්න කියලා ගෙදර පිරිසිදු කෙරෙව්වා. පිරිසිදු කරලා ලදපස් මල් ලිහලා බුදුරජාණන් වහන්සේට වැඩ හිඳින්න මාහැඟි ආසනයක් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ වෙත ගිහින් නැති අයට ආසන පනවන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා රසල්වැසි අයගේ උපකාරයෙන් මේ අම්මා ආසන පැනෙව්වා කියනවා. බුදුරජාණන් වහන්සේට දැන් පාර කිව්වනේ, අපිට මතකයිනේ. දැන් මොකද අපිට හිතෙන්නේ? බුදුරජාණන් වහන්සේ වඩීද නැද්ද? වඩී කියලා හිතනනේ. එසා ජයශ්‍රී මහා බෝධි මූලයේදී තථාගතයන් වහන්සේ යා යුතු නැ යුතු මග 100%ක්ම දැනගත්තා. ඒ වගේම සුගතියට යන මග, දුගතියට යන මග දැනගත්තා. මේ නරකයට යන මාර්ගය, මේ තිරිසන් ලෝකයට යන මාර්ගය, මේ ප්‍රේත ලෝකයට යන මාර්ගය, මේ මිනිස් ලෝකයට යන මාර්ගය, මේ දෙව්ලෝ බඹලෝ යන මාර්ගය, මේ අමා මහ නිවනට යන මාර්ගය කියන සියලු මාර්ග බුදුරජාණන් වහන්සේ දන්නවා. නොදන්න දෙයක් නෑ කියනනේ. තෙවනි නිවන් මඟ දන්න බුදුරජාණන් වහන්සේට මේ පොඩි ගමකට යන පාරක් ගැන කවර කතාද උන්වහන්සේවත් හොඳටම දන්නවා. එනිසා වෙලාව බලලා දවල් තමන් වහන්සේන් පාත්‍ර සිවුරු අරගෙන තනිව මෙකලාවම රූපාසිකාව ගෙදරට වැඩම කළා. ඇය බුදුරජාණන් වහන්සේ දැකලා පුදුම සන්තෝෂයෙන් එළියට බැහැලා පසඟ පිහිටුවා වැඳලා භාග්‍යවතුන් වහන්සේ පිළිගරගෙන ආසනේ වඩා හිඳෙව්වා. පෑන් පිළිගන්නා ඊතා රස කෑම බීම වලින් භාග්‍යවතුන් වහන්සේව වැළඳෙව්වා. උපාසිකාව දානේ වළඳ අවසන් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න පාත්‍රය අතට ගත්තා. පාත්‍රය සෝදලා තැම්පත් කළා. වාඩි වෙලා දැන් බණ අහනවා. භාග්‍යවතුන් වහන්සේ මිහිරි හඬින් දහම් දෙසනවා. උපාසිකාව සාදු සාදු කිය කියා බණ අහනවා. කාමරය ඇතුළින් ආජීවකයාට උපාසකම්මගේ සාදුකාර ඇහෙනවා. අහගෙන ඉන්න බැරිම වුණා, ඉවස ගන්න බෑ. මොහු දැන් මාගේ දායිකාවක් නොවේ යයි කියමින් කාලකන්ණි තැනැත්තිය තී නැසුනා වෙහි. මොහුට මේ සත්කාර කුමට කරනු ලැබේදයි බුදුරජාණන් වහන්සේට හා උපාසකම්මට බැනවදෙමින් පලා ගියා. කියන්නේ කාමරේ දොර අරගෙන එළියට ඇවිල්ලා බලන් අහන් ඉන්නවා බෑ දැන් භාග්‍යතුන් වහන්සේ බණ කියන උපාසකම් මේ මොදෙට සාදුකාර දෙදි අහන්නේ. ඉතින් පුදුම විදි ඉරිසියාවක් ඇති වුණා. එයත් ආජීවකයෙක්, එයත් ඉතින් එක විදියට ගත්තොත් ශ්‍රමණයෙක් පැවිද්දෙක්නේ. ඉතින් උඹ නැසුණාය කියලා ගෝදායිකාවට, උඹ ඉවරයි. මේ මිනිස්සයට මොකටද මෙච්චර සත්කාර කරන්නේ කියලා බැන බැන එළියට ගියා. ඉතින් යන්න ගියා, ආවේ නැහැ ඉතින්. හැබැයි උපාසකම්මට මොකද වෙන්නේ නැත්තේ? නිකන් හිතන්න අපි කාටරි ගෙදරට එන්නේ කියනවා. එන්නේ කියලා අපි ඉන්න තැන, ඒ මිනිස්සයත් ඉන්න තැන, ගෙදර කවුරු හරි කෙනෙක් එයාට බැන බැන යනවා. අපි එන්න කියපු කෙනාට බනින්නේ අපේ ආරාධිතයාට. එතකොට අර ගෙදර මිනිස්සගේ හිත නරක් වෙනවානේ. ඉතින් තුන් ලෝකාගුරු බුදුරජාණන් වහන්සේට බණිමුණි මේ මිනිස්සයා යන්නේ කියලා. උපාසකම්මට පුදුම විදිය ලැජ්ජාව දුකක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ වෙන මේ උපාසිකාව කියලා දැන් දුකටපත් වුණා, වෙනතකට ගියා, ඊට විෂිප්ත වුණා මේ වචන නිසා. එසා භාග්‍යතුන් වහන්සේ දහම් කතාවක් වදාලා ඕව ගණන් ගන්න එපා නංගි, මේකට හිත යොමු කරන්න කියලා නේ. නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්තනෝව අවෙක්කේය කතානි
අකතානිච. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. අනුන්ගේ බැනුම් දෙඩිම් දෙඩුම් මෙනෙහි නොකළ යුතුය. අනුන් කළ නොකළ දෑ මෙනෙහි නොකළ යුතුය. තමන් කළ දුසිරිත්තා නොකළ සුසිරිත් ගැන සිතා මතා බැලිය යුතුය. සාදු කියන්. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඉතින් මේක මම පසුගිය දවස්වල කිව්වා, කුටිවල බිත්තියේ හරි දොරේ හරි අලව ගන්න කියලා තාම අපිට කරගන්න බැරි වුණා. කවුරු හරි දායකයෙක් අල්ලගෙන දැන් ඒක හොඳට මුද්‍රණය කළම මම දෙන්න හිතන් ඉන්නවා. මොකද කොච්චර කිව්වත් මේ බණ අහන්නේ නැහැ. මේක මම කියන බණක් නෙවෙයි, වාග්යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණක්. දැන් පැහැදිලිද වෙච්ච දේ? ගද්දුනේ ආජීවකයෙක් ගෙදර තියන් හිටියා. බුදුරජාණන් වහන්සේගෙන් බණහන් උපාසකම්මට ඕන වුණා. එයා කැමතුනේ නැහැ යනවට. ඒ පාර ගෙදරට වඩම්මන්න කියලා ලෑස්ති කළා. පුතාට කිව්වා ගිහින් ආරාධනා කරන්න. අරයකෝ ගිය උඹ උන්නම් කියපන්, හැබැයි පාර කියන්න එපා. එහෙම වුණොත් උඹටයි මටයි හොඳට කන්න පුළුවන් කියලා හිතන් හිටියා. දත් මැදන් හිටියා ඊට පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේට පාර කියන්න ඕනේ නැහනේ. උන්වහන්සේ නොදන්නා පාරක් නැහැ. ඒ කියන්නේ සුගතියට යන පාර දන්නවා, දුගතියට යන පාර දන්නවා, ඒ අමා මහ නිවනට යන පාරත් දන්නවා. මේ පොඩි ගෙදරකට ගමකට යන පාර උන්වහන්සේට ගාණක් නැහැ කිව්වා. එයනු භාග්‍යතුන් වහන්සේ වැඩියා. හිතුවේ නැහැ වැඩි කියලා. කෝකටත් හොඳයි කියලා අර අම්මා පාටි එකකින් ආජීවකයා පිටිපස්සෙම කාමරයකට දාලා දොර වහලා තිබුණේ. එන්නේ නැති වෙන්නම. නමුත් ඉතින් අර දානෙත් පූජ කරලා බණ අහනකොට සතුටට ඉතින් සාදුකාර දෙනවනේ. පුදුම සන්තෝෂයක් නේ ලෝතුරා බුදු කෙනෙක් හිතන්න අපේ ගෙදරට වැඩියා. හිතා ගන්න පුළුවන්ද? මොනවා වේද? තමාට පපුව අමාරු හැදී සතුට වැඩි කමට. ඒ ප්‍රීතිය ඒක මට අත්දකින්න පුළුවන්ලා තියෙනවා. අපේ නාවියනේ ලොකු සයන්නන්සෙම දකින්න ගියාම පුදුම විදියේ ප්‍රීතියක් තියෙනවා දැක්කම. ළඟදී අපේ ඥානාලෝක සයන්නන්සෙව දකින්න ගියාම ඒක එහෙමම දැනුණා. ඉතින් එහෙම අර සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙක් හොඳට ඉන්නකොට ගුණධර්ම පුරනකොට අපිට එහෙම දැනෙනවා නං. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ කරුණා මෛත්‍රිය මොන තරම් ඇද්ද? උන්වහන්සේ දුටු මාත්‍රයෙන් සත්වයා පැහැදෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක කොච්චරද කිව්වොත් මිගාර කියන සිටුවරයා විශාක උපාසිකාවගේ මඟ පෙන්වීමෙන් භාග්‍යතුන් වහන්සේට දානයක් දෙන්න ලෑස්ති කළා. ඒ වෙනකොට එයා සරණ ගිහින් හිටියේ නිගණ්ඨනාද පුත්‍ර එයාගේ ශ්‍රාවකයෝ. මෙයා දන්නව ඇති දැනුත් ඉන්නව ඉන්දියාවේ. ඇඳුම් අඳින්නේ නැහැ. එයාලා කියන ඇඳුම් අඳින එක හොඳ දෙයක් නෙවෙයි. අපිට හංගන්න දෙයක් නැහැ. අල්පිට ලැජ්ජාව කියලා එකක් නැහැ. පව් නැති වෙනවා. ඇඳුම් නැතුව හිටියොත් කෙලෙස් නැති වෙනවලු. පරම අවිහිංසාවාදී. ඇල් වතුරත් නිවලයි බොන්නේ. එහෙමද? නෑ නෑ, ඇල් වතුර උණු කරලා පෙරලා බොනවා සත්තු මැරෙයි කියලා. එතකොට සත්තුන් මොකක්ද වෙලා තියෙන්නේ? බොන්න කලින් මැරිලාද නැද්ද? මැරිලා. ඒකවත් තේරෙන්නේ. එයාලා හිතනවා උණු කරලා පෙරා බිව්වොත් සුද්ධ ජීවීන් මැරෙන්නේ අපේ අතින් මැරෙන්නේ. ඒ කියන්නේ මේ බඩට යන්නේ නැහැ කියලා. ඒක හොඳයි. ඉතියත් අවශ්‍යම සෞඛ්‍ය අතින් හොඳයි. හැබැයි අර හිතපු අවිහිංසාව සිද්ධ වෙලා නැත. ඊළඟට තියෙනවා තව කතාවක්. ඒ මොකද්ද? මෙයාට තියෙන මොනර පිල් කලබක්. ඒක දෙන්නේ පයින් වඩිනවා නම් පියදමින් යනවා. ඇයි හේතුව? සත්තු පෑගිලා මැරෙයි කියලා. සමහර පිලක් විට පෑගෙන්න කලින් අරකට අහුවෙලත් මැරෙනවා. කොස්සට අහුවෙලා. ඉතින් එවැනි පිරිසක් බුදුරජාණන් වහන්සේ දුටුවම බය වෙයිද නැද්ද? බය වෙනවා. පරම පිවිතුරු දහමක් දේශනා කරනවා. දේශනා කරන්න කලින් දැක්ක තැනම මිනිස්සු පහදෙනවා. අවර්තනීය මායාවෙන් යුක්ත පුදුම වසියක් තියෙන උන්වහන්සේට. අපේ දායකයා දැන් අපිට නැති වෙනවා දැක්කොත් නම් ඊලකුවා මෙහෙමයි මහත්වේ. ඔයා බණ අහගන්න, හැබැයි බලන්න නම් එපා කියලා තිරයක් ඇද්දා. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්නේ ශාලාවේ කියන්නේ මෙන්න මේ වගේ තැනකින් තිරයක් කරලා තිරේ ඇතුළේ නම් බණ අහන්න. අපිට කමක් නැහැ. හැබැයි ඔයා මූණ නම් බලන්න එපා. මොකෝ මූණේ මායාවක් තියෙනවා. ඔයා වශී වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔහෙට ඕන බණක් tire ඇතුළේ නම් අහගන්නේ කියලා ඉතින් මිනිස්සු කිව්වා. ඉතින් එයාලගේ දායකයානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හිතුවා උඹ tire පස්සේ නෙවෙයි
මහමිරස්ස හිටපන්, මං උඹට බණ කියනයි කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ දේශන අහනකොට මේ මිගාර උපාසක මහත්තයා සෝතාපන්න වුණා. තිරේ උස්සගෙන ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් වැන්දා. ලලන් කොච්චර ආශ්චර්යයිද, අද්භූතයිද. එතකොට මොනතරම් මිසදුටු ගත්තු පිරිස කැළඹෙන්නේ නැද්ද? අපේ බත් වේලයි මේ නැති වෙගෙන යන්නේ. අපේ කෑම ඩිංගිත්තක්වත් නැති වෙනවා. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බණ කියනවා, සැරිසරා වඩිනවා කියලා ප්‍රශ්න තිබුණා. උපාලි ගෘහපතිතුමා, එතුමා නාලන්දා හිටියයි කියලා අහලා තියෙනවා අපි. නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රධානම දායකයා. ඉතින් ආ වාදයක් උගන්වලා යව්වා භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කරන්න. උපාලි කියන සූත්‍රයේ තියෙනවා. ඒ වාදේ පටන් ගන්නකොටම මේ අය කියන කාය දණ්ඩයේ ලොකුය මනෝ දණ්ඩයට වඩා. ඔන්න ඕක තමයි වාදේ උනේ. ඒ කියන්නේ යාලා කිව්වේ කය තමයි බලවත්, සිත බලවත් නැහැ කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ වදාලේ මනෝ පුබ්බං ගම ධම්මා, මනසයි බලවත්, කය නෙවෙයි බලවත්. ඉතින් ඒක පෙන්වා දෙනකොට බුදුරජාණන් වහන්සේත් කතා බහ යනකොට මේ අතිශයින්ම පැහැදුනා. පළවෙනි උපමාවෙන් මෙයා පැහැදුනා මේ කයට වඩා සිත බලවත් කියන එක. ඉතින් යා නමුත් දිගටම තර්ක කරා. මොකද කිව්වොත් භාග්‍යතුන් වහන්සේ විසිතරු දහම් කතා වහන්න ඕන නිසා. පස්සේ එතුමා සෝතාපන්න වෙනවා. ඒ වගේ කියන මම භාග්‍යතුන් වහන්සේ දිවිහිමියෙන් සරණ යනවා. දැන් අපිට දෙයක් තේරෙන්න ඕන. මේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකොට බෞද්ධයෝ කවුරුත් හිටියද? මොකද කියන්නේ මේ උපාසකම්මල හිතනවා බෞද්ධ හිටියද? නෑ, හිටියේ නෑ. ඔක්කොම බමුණෝ හිටියේ, එක එක ආගම් අදහපු අය හිටියේ. ඒතොර ඒ දර්ශනේ එයාලට තේරුණා. ඊපස්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දිවිහිමියෙන් සරණ ගිය උපාසකෙක් කොට පිළිගන්නවා, පිළිගන්නාසේක්වා දෙවනෝද තෙවනෝද මම සරණ යනවා කියලා කියනවා. ඊතොර භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ඔබ වගේ ප්‍රසිද්ධගෙන එහෙම එකපාර සරණ යන එක හොඳ නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පස්සේ වෙනස් වෙන්න පුළුවන් නේ. ඒ ආයේ වැහැදුනා ස්වාමීනි, දෙවෙනි පාරත් මං සරණ යනවා කිව්වා. ඒ හේතුව වෙන මිනිස්සුන්ට, වෙන මේ ශ්‍රමණවරුන්ට මං වගේ කෙනෙක් හම්බුනොත්, කෝටිපතියෙක් හම්බුනොත් එක පයින් කැමති වෙනවා දායකකරන්ට. එයාලා කොඩි උස්සනවා උපාලි අපේ දායකෙක් උනාය කියලා. හැබැයි ඔබ වහන්සේ කියනවා දෙපාරක් හිතන්න කියලා. ඒකටයි වැහැදුනේ කියලා. ළඟට කියන උපාලි මෙච්චර කාල නිගණ්ඨයන්ට ඔබේ ගෙදර පැම් පොකුණක් වගේ තිබුණා. අදින් පස්සේ දාන නොදී ඉන්න එපා. උන්ටත් කෑම ටිකක් දෙන්න කියලා මතක් කළා. ආයෙ තුන්වෙනි පාරත් උපාලි වඳලගෙන ස්වාමීනි තුන්වෙනි පාරත් මම පැහැදුනා. ඇයි ඔබ වහන්සේ කියනවා දෙන්නේ තු ඉන්න එපා දෙන්න. අනිත් අය කියන්නේ අපිටම දෙන්න, අන්න අයට දෙන්න එපා කියනවා. ඔබ වහන්සේ කියනවා දෙන්නේ කියලා. හැබැයි ස්වාමීනි ඒ පිළිබඳ සීමාව මම දන්නවා කියලා මේ තුමා යනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ බලන්න එක වචනයක, එක සාකච්ඡාවකින්, දැකීම මාත්‍රයකින් මේ ප්‍රඥාවන්තයා පැහැදුනා. හැබැයි ඊට කලින් එයා වෙනත් දෙයක් අදහගෙන හිටියේ. ඔව්, අර අවිහිංසාව අදහගෙන හිටියේ. හැබැයි තේරුණා මේ බොරුවක්. ඉතින් ඔය දීඝ තපස්සී කියලා තව නිගණ්ඨයෙක් හිටියා. ආඩ ආරංචියා වැඩේ හරි යන්න එපා කියද්දි මෙයා යව්වේ. නිගණ්ඨනාත පුත්ත කියනවා ඒකනම් වෙන්න බෑ තපස්සී. ශ්‍රමණ ගෞතමයන් උපාලිගේ ශ්‍රාවකෙක් වුණා මිසක් උපාලි සමණ ගෞතමගේ ශ්‍රාවකෙක් වෙන්නේ මන්නම් පිළිගන්නේ. හරි ඉන්න වෙනම මම බලලෙන්නම් කියලා ගියා. ගියා මුරකාරයෙක් ඕම ඉන්නු. ඇතුළට එන්න එපා. අපේ ලොකු මහත්ය කියලා තියෙන්නේ නිගණ්ඨය ආවොත් එළිය තියලා පණිවිඩය දෙන්න, කෑම ඉල්ලුවොත් කෑම දෙන්න. ඇතුළට ගන්න එපා කියලා ඒක. උඹේ කෑම උඹ තියාගනින් කියලා ගියා යන තරහ ගිහලා දැන් ගියේ. ඊළඟට ඇත්ත වැඩේ. හරි කාලාම ආරයි. දැන් කන්න නැහැ. එපයි කියද්දි නෑවි අප්පා. උඹට එව්වේ. ඊළඟපස්සේ බලනවා නිගණ්ඨනාත පුත්තට. එයා ශ්‍රාවකෙන්. මොකද එයා දන්නවා. එයා වරින් වර නිගණ්ඨ වුණත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා. එයාට පින නැති වුණාට අවබෝධ කරන්ඩ එයා දැකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කොත් ඕනම බුද්ධිමත් කෙනෙක් පැහැදෙනවා. මිනිස්සෙක් නෙවෙයි සතෙක් වුණත් පැහැදෙන. ඒ වැඩේනේ මේ කරේ කියලා දැන් තරහින් ඉන්නවා. හරි කමන්න යමංකෝ කියලා ආවමකෝ. ඔහොම ඉන්න ඇතුළේම තහනම් වෙනද දාහනේ වහන්තු ගෙදර ඇතුල් වීම තහන මුරකාරය කියන්නේ තරහ යනවානේ. එතකොට නිගණ්ඨනාත පුත්‍රයා කෑම ඕන නම් ගෙනත් උඹේ කෑම උඹ තියාගෙන එන්න ගියාපන් උපාලිට.
ඉන්නගල ගින්කවා නුපාලි රපත්තුමාටක නිගන්ටනාත පුත්තරන් තර ලවිල්ල ඉන්න මොකද කරන්න ඕන කියලකවා. අරුමගේල ඉස්සෙල්ලා පුටු හදප සාලා රෙද්දකුද්දාපා කියකිව. ඊට පස්සේ හොඳට ලෑස්ති වෙලා ගිහිල්ලා වාඩි වුණා මෙහෙම හොඳට පුට්ටුවේ. දැන් එන්න කිව්වංකෝ. දැන් එනවා නිගණ්ඨනාත පුත් වෙනවා ඕලුවත් එක්ක. වෙන්ද නිගණ්ඨනාත පුත් වෙනකොට උපාලි මහත්තයා මගට ගිහිල්ලා වඩාම්ම ගෙනෙන්නේ. ඇවිල්ලා අරයාගේ මේ කරේ සලුවක් තියෙන ඒකෙන් පුටුව ගස්සලා අනේ වැඩ ඉන්න ස්වාමීනි කියලා වාඩි කරේ. දැන් ඒ පුටුවෙම එතුමා වාඩි වෙලා කියන එන්න. තෝ තුච්චෙක් වුණානේ. නීචෙක් වුණානේ. මං ගිහිල්ලා වාද කරලා දිනලෙන්නම් කියලා ගිහිල්ලා තෝම සරණ ගියාද? තරහද නැද්ද? තරහ ඇති වුණා. ඔබ මොනවද දැනගෙන හෙව්වා? ඒ ගෞතමයන් කෙරේ පැහැදුනේ. ඉතින් වෙලාව නෙවෙයි වෙනත් දේශනාවකට යන්න. නමුත් ඉතා වටිනා දේශනාව මජ්ක්‍ධිම නිකායේ උපාලි ගෘහපතිතුමා සම්බන්ධ උපාලි සූත්‍රයේ. ඉතින් ඒ වෙලාවේ කියනවා දැනගන්න ගුණ තමන් දැනගත්තු ගුණ කොච්චරද කියන එක කියන්න අවශ්‍යයි. ඒ කියන එකත් පුටුවක වාඩිලාගෙන සුදුසු නෑ කියලා හිතපු උපාලි ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න දිසාව නැගිටලා හැරිලා පසඟ පිහිටුවා වන්දනා කළා. වන්දනා කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ ගුණ ගාථා 10කින් ගුණ 100ක් වශයෙන් සඳහන් වෙනවා. ගුණ කීයක් තියෙනවද? 100යි. අපි දන්නේ කි? අපි දන්නේ 9යි. ගුණ 100ක් වදාළයි කියලා සඳහන් වෙනවා. එතකොට මේ ගුණ කතනය කරලා තියෙනවා. එක දවසක් හම්බ වුණේ එක පැයයි කතා කළේ. හැබැයි පුණ්‍යවන්තයා ප්‍රඥාවන්තයා එක ශ්‍රණියකින් ඒ බව අවබෝධ කරගත්තා. එතකොට මෙහි සඳහන් කරනවා මේ විදියට. දීරස්ස විගත මෝහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනීගස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස අන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. පළවෙනි ගාථා මේ ගාථාවේ තියෙන ගුණ භාග්‍යතුන් වහන්සේගේ ගුණ 10ක් අපි නම් ටික විතරක් කියන්න වෙලාව ගත වෙන නිසා මට මේක මේ කෙටියෙන් කොට ගුණ තේරෙන්නේ නැහැ ඔය ඇත්තන්ට. පස්සේ බලන්න මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ දෙවනි පොතේ ගහපති වර්ගයේ උපාලි සූත්‍රයේ. අකතං කතිස්ස තුසිතස්ස වන්ත ලෝකා මිසස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරති වරස්ස අනුත්තරස්ස රුචිර ධම්මස්ස නික්කංකස්ස පබාසකරස්ස මානචිත්තස්ස වීරස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. නිසබස්ස අප්පමෙයස්ස ගම්බීරස්ස මෝනපත්තස්ස කේමංකරස්ස දේවස්ස ධම්මට්ටස්ස සංඋත්තත්තස්ස සංඝාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. නාගස්ස පන්තසේනස්ස කීන සංයෝජනස්ස මුත්තස්ස පටිමන්ත කස්ස දෝනස්ස පන්න දජස්ස වීතරාගස්ස දන්තස්ස නිප්ප පංචස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. ඉසි සත්තමස්ස අකුහස්ස තේවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස පුරින්ද දස්ස සක්කස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. අරියස්ස භවිතත්තස්ස පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස සතීමතෝ විපස්සිස්ස අනබිනත්තස්ස නො අපනතස්ස අනේජස්ස වසිප්පත්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. සම්මග්ගතස්ස ජායිස්ස අනනුගතනතරස්ස සුද්දස්ස අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස තින්නස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි.
සන්තස්ස බූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස වීත ලෝබස්ස තස්ස සුගතස්ස අප්පටි පුග්ගලස්ස අසමස්ස විසරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. තන්නච්චිද්දස්ස බුද්දස්ස වීත දූමස්ස අනූපලිත්තස්ස ආහුනෙය්‍යස්ස යක්ඛස්ස උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝ යසග්ගපත්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. ඇහුවේ ඔබ කාගේ ශ්‍රාවකයෙක් කියලාද කියන්නේ? අදින් පස්සේ මෙච්චර මෙකල් මිනිස්සු දන්නවා ඔබ මගේ ශ්‍රාවකයෙක්. යාපන් ඔබ කාගේ ශ්‍රාවකයෙක්? එතකොට තමයි වැඳගෙන කිව්වේ භාග්‍යතුන්. දීර වූ හෙවත් පණ්ඩිතෙන් සමන්නාගතු විගත වූ මෝහ ඇති බිඳිනා ලද පංච චේතෝ කීල ඇති දිනන ලද මච්චාරාදි මාර විජය ඇති කෙලේශ දුක්ඛයන් හා විපාක දුක්ඛයන්ගේ නිදුක් වූ දෙවි මිනිසුන් කෙරෙහි මනාව සමමෙත් ඇති වැඩු ආචාර ශීල ඇති සුන්දර ප්‍රඥා ඇති රාගාදි විෂම අතර සිටි වීතර විගත වූ රාගාදි මල ඇති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙමි. ඔය පළවෙනි කතාව. දැන් එතන ගුණ 10ක් තියෙනවා හරිද? අකතං කති තුටු සිත් ඇති වමාල කාම ගුණ ඇති මුදිතා විහාර වශයෙන් සතුටු කරන ලද මහණදම් ඇති මනුජ වූ අන්තිම දේහය දරන්නා වූ උත්තම නර වූ අනූපම වූ විගත කෙලෙස් රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. සැක රහිත වූ නිපුණ වූ සත්වයන් විනයනය කරන්නා වූ උත්තම ගුරුවරයා වූ අනුත්තර වූ පවිත්‍ර ධර්ම ඇති සැක නැති වූ ඕභාස කර වූ සිඳින ලද මාන ඇති වීර වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම. අප්‍රති සමාර්ථයෙන් නිසඹ වූ අප්‍රමේය වූ ගම්භීර වූ මෝන සංඛ්‍යාත ඥානයට පැමිණි ෂේම කර වූ වේද සංඛ්‍යාත ඥානයෙන් සමන්නාගත වූ ධර්මයේ පිහිටා සිටි සංවර වූ සිත් ඇති ක්ලේශ සැකයන් සංගයන් ඉක්මවා සිටි වීර වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම. සියෝ කරුණෙන් නාග වූ ප්‍රන්ත සේනාස නැසුරු කරන්නා වූ ශීන වූ සංයෝජන ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු ප්‍රතිමන්ත්‍රණාවෙන් සමන්නාගත වූ දෝණ සංඛ්‍යාත ඥානයෙන් සමන්නාගත වූ පතිත මාන ධ්වජ මානේ නැමැති කොඩි බිම දැමූ වීතරාග නිර්විෂේන වූ ක්ලේශ ප්‍රපංච නැති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම. සප්තම ඉෂි වූ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා සත් නමකගේ සත්වෙනි බුදුරජාණන් වහන්සේ වන විපස්සී සිකී වෙස්සපු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම නම් සත්වෙනි බුදුරජාණන් වහන්සේ වූ කුහන නොවූ ත්‍රිවිද්‍යායති ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණි දෙව් කෙලෙස් ඇති ගාථාපද කරණේ කුසල වූ සංසුන් කයසිත් ඇති විදිත වූ ඥාන ඇති හැමට පළමුට ධර්ම දානය දෙන්නා වූ සාක්‍ය වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා වෙමි මම. ආර්ය වූ වැඩෝ සිත් ඇති පැමිණිය යුතු ගුණයට පැමිණි විස්තර කොට අර්ථ දක්වන සතිමත් වූ විදර්ශක වූ අරිහත් වූ අදුෂ්ට වූ තෘෂ්ණා රහිත වූ වසී ප්‍රාප්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම. සම්මග්ගත වූ ධානලාභී වූ කෙලෙසුන් විසින් අනුගත නොවූ සිත් ඇති සුද්ධ වූ අබද්ධ වූ අප්‍රහීන වූ පවිවේක ඇති අග්‍ර ප්‍රාප්ත වූ තරණය කළ චතුරෝග ඇති අනුන් තරණය කරවණය ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම. සාන්ත වූ පොළොවසින් පතල මහා ප්‍රඥා ඇති මහා ප්‍රඥාවෙන් යුක්ත වූ පහකල ලෝභ ඇති තථාගත වූ අප්‍රතිපුද්ගල වූ අසම විශාරද වූ නිපුණ වේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම. මිදලෝ තෘෂ්ණා ඇති චතුරාර්ය සත්‍ය අවබෝධ කළ පහකල කෙස් දුම් ඇති කෙලෙසුන් විසින් උපලිප්ත නො වූ ආහු නෙය වූ ගුණයෙන් යුක්ත වූ ආනුභාව වශයෙන් යක්ෂ වූ උත්තම පුද්ගල වූ අත්තල වූ මහත් වූ අගපත් යසස ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ
ශ්‍රාවකයාවේ මම කියලා මේ උපාලි ගෘහපතිතුමා කියලා තියෙනවා. දැන් අපිට කියන්න බැරිද මේක? පස්සේ පොත හොයාගෙන මජ්ක්‍ධිම නිකාය දෙවෙනි පොත හොයාගෙන මේ ගාත ටික ලියා ගන්න. ලියලා පුළුවන් නම් පාඩම් කරගන්න. පාඩම් කළා ඕන තරම් කියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද්ද වෙන්නේ කියද්දි? බුදුගුණ මානසිකාරයක් වෙනවා. අනිත් පැත්තේ මම මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා සිංහනාදයකුත් කලහ වෙනවා. දැන් මෙතන සඳහන් වෙනවා ගුණ වශයෙන් කිව්ව වචන 100ක්. මේක අහලා නිගණ්ඨනාථ පුත්‍රහණ ඔබ කවද්ද මේ එකතු කරගත්තේ? අද උදේ නුඹ ගියේ. හරි පුදුමයි. ඊළඟට කියනවා දක්ෂ මාලාකාරයෙක්ට මල්වත්තක් හම්බ වුණා. එයා ගිහිල්ලා ලස්සන ලස්සන මල් නෙලාගෙන ආවා. ඒවා ලස්සනට ගොතාගත්තා. ඒක තමයි මල් මාලාකාරයාගේ දක්ෂපා. ඒ වගේ මමත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණ රාශිය එක මොහොතකින් දරාගත්තා. හේතුව මේ ශ්‍රාවකයෝ අතර අරිහත්ත්වයටපත් නොවි අර්ථ ධර්ම නිරුත්ති පටිභාන තියෙන ශ්‍රාවකයෝ ඉන්නේ හතර දෙනයි. එක්කෙනෙක් ආනන්ද මහෞත්තමයන් වහන්සේ. උන්වහන්සේ අනේ සිව්පිලිසිමියාලාභීන් ශ්‍රාවකෙක්. හැබැයි සෝතාපන්න. ඒ නිසාමයි ඒ ස්වාමීන් වහන්සේට ධර්මේ දරන්න පුළුවන් වුණේ. දෙවැනි කෙනා කුජ්ජුත්තරාව. එතුමි අනාගාමි ශ්‍රාවිකාව ධර්ම කතිකාවන් අතර අග්‍රය ගිහි. තුන්වැනි කෙනා චිත්ත ගෘහපතිතුමා. මේ චිත්ත ගෘහපතිතුමා පිළිබඳ සංයුක්තයක්ම සංයුත්ත නිකායේ තියෙන එතුමා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලගෙන් ප්‍රශ්න අහනවා. ස්වාමීන් වහන්සේට ප්‍රශ්නට උත්තර නැති වෙනවා. උත්තර දෙන එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බ වෙනවා. උන්වහන්සේ කියන ඔබ වහන්සේ හැමදාම මේ අපේ නගරේ ඉන්න ඕනේ කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ එදා පහුවෙනිදම උදේ යනවා යන්. ඇයි තමන්ගේ ගුණේ ප්‍රකට වුණා. ලාභ සත්කාර වැඩි වෙයි. මේ ධර්ම කතික උපාලි චිත්ත ගෘහපතිතුමත් එක්ක ඉන්නත් අමාරුයි. මොකද ඇත්තරම ධර්ම කරුණු අහනවා, ප්‍රශ්න අහනවා. ඊළඟ කෙනා අන්තිම කෙනා තමයි අපි මේ කතා කරපු උපාලි ගෘහපතිතුමා. එතුමත් අර්ථ ධර්ම නිරුත්ති පටිභාණයෙන් යුත් නිසා මේ පටිභාණ ඥාණයෙන් තමයි මේ ගාථා 10 දැන් පැහැදිලිද? උපතින්ද වෙන්න ඕන බෞද්ධයෙක්? මොකද උත්තර දෙන්නේ? බය වෙන්න එපා. උපැණි සහතිකේ තීරුවක් තියෙනනේ. මොකක්ද තියෙනවා? ආගම කුමක්ද? බබා දන්නවද ආගම? දැන් මම බබානේ ඉපදෙනකොට මගෙන් ඇහුවද යාලා? වෙන්නේ අම්මා තාත්තා මොන ආගමද කියලා බලුවා අපිට ගැහුවා. අපි මේ ලේබල් අරගෙන කරේ තියාගෙන ආවනේ. දැන් එක ආගමක් තියෙනකෝ මේ මුස්ලිම් ආගම නින්දා කරනවා නේද? අපේ රියදුරු මහත්තයත් ඒ ආගමේ. එයා කිසිදාක මට වැඳලා නැහැ. එයා ඇහුවා ඇයි කියලා. අපේ ආගමේ කියලා දෙන්නේ දෙවියන් වහන්සේට හැර කාටවත් හිස නමන්න එපා කියලා. ඉතින් අම්මා තාත්තලා මේ මිනිස්සු හිස නමනවද? මන්නේ අපි බලන්නකො අපි වැඳගත්තු ගමන්නේ. අපි අම්මලට වඳිනවා, තාත්තලට, කවුරු හරි ගහන්න આવුවොත් ඌටත් වඳිනවා අපි. නේ? අපිට පුරුදු කරලා තියෙන වැඳපම් බේරියා. අර කොන්ද නමන පුරුදු වුණාට පස්සේ හරිම රසවත්. දැන් මම පැවිදි වෙන්න දැන් මතක් උනේ. මේ පැවිදි වෙන්න ගිහපු දවස්වල හරි සද්ධාවන්තයි මම. මේ වගේ නෙමෙයි. හරියට උපාසක අම්ම කෙනෙක් වගේ. අපි කියන උපාසක අම්මලගේ සද්ධානි වැඩි. ඉතින් දැට් දුටු තැන වැඳගෙනමයි ඉන්නේ. බෝධියක්කොත් ඒක වැඳගෙන ඉන්නේ. චූටි පොඩි ඉන්නේ 17යිනේ. ඊට වඩා මට දෙවි සතුට තමයි අපේ ගම්වල මේ වගේ පින්වත් ස්වාමීන් වහන්සේලා අපි දැකලා නැහැ. එහෙම නොදකව මට එක පාර සංවරශීලී ස්වාමීන් වහන්සේලා 70ක් එක පාර දකින්න ලැබුණා. ඒ දුටු මම මොකද කරන්නේ? හැමදාම රැයට ඔක්කොම ස්වාමීන් වහන්සේලාට වඳිනවා. දානශාලාට ගියන් ගිලම්පස ගත්තට ඔහොම පෙළේට ඉන්නෝනේ. වැඳගෙන දෙඟටත් ව්‍යායාමයක් මටත් සතුටුයි. හැබැයි එක්ක සායනස කෙනෙක් පස්සේ කතාලකෝ මේ ඉන්නලම උඹ වඳින්න ගියොත් ඔය පාස මහත්තයා කොන්ද ගෙවෙන දවසක් යනවා. තව ටික දවසක් යනකොට. ඉතින් ඔයා වඳින්න අපේ ලොකු සායනසට වඳින්න. ඔය කවුරු හරි සායනස කෙනෙක් මගදී හම්බුන වැඳර කමන්නේ. මේ උඹ ඔය හැටි වඳින්නේ පාප්පා කියලා එයා කිව්වට පස්සේ මාත් ඉතින් කල්පනා කරා හොඳ නෑනේ සායනස කිව්ව දේ ඇත්තනේ. ඒ නිසා දුටු තැන වඳින එක නවත්තලා එතකොට වන්දනාවට යනවනේ හවස ලොකු සායනසෙත් බලන්න සෝමන් සංස තමයි එතකොට හිටියේ අපිට. හරිදම සායනසෙ හිටපු ගම වඩිනවා. එතකොට වඳින්න යනවා. ඉතින් ඒ ඇරෙන්න අර කියුව එකත් ඇත්ත. හැබැයි නිතර වඳින්න කියනම කිසි අගේකුත් නැතුන. හැබැයි බලන්න අභිවාදන සීලිස්ස අර කියන්නේ නිච්ඡං උද්දා ප්‍රචායනෝ සිල්වතුන්ට වැඳීමෙන් නිතර ආයුවන්නෝ
සුකම් බලා. ආයුෂ වැඩෙනවා, වරණය වැඩෙනවා, සැප වැඩෙනවා, බල වැඩෙනවා. ආයුරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති, මේව චතෝ නිබ්බාන සම්පත්ති. මිනාතේ ආයුරාරෝග්‍ය ලැබෙනවා, ඊළඟට ආරෝග්‍ය නම් එතනම ලැබෙනවා. දැන් වඳින්න වැදලා නැගිටිනකොටම ඇඟට දාඩිය දාලා සනීපයක් එනවා. සග්ග සම්පත්ති, සුගති යන්නත් ඒ වඳින පින හේතු වෙනවා. අතෝ නිබ්බාන සම්පත්ති, නිවන් දකින්නත් හේතු වෙනවා. නැත්තම් වැඳලා නිවන් දැක්ක කියලා නෙවෙයි, නිවනට අනුයාත වෙනවාද? එතකොට දැන් දුටු තැන මොකද කරන්නේ? තැන නොතන දුටු තැනනේ වැරදුනා. දුටු තැන වඳින්න එපා, තැන නොන බලා වඳිනවා. හරිද? දැන් මහා පාර යන ගමන් ඉන්නවා, සායනාසික කෙනෙක් දකිනවා, මොනවා කම්බලන්නේ කියලා ගිහිල්ලා වඳිනවා මේ කළු පාරේ මැද්දේ. වෙන ලොරියක් හාමුදුරුවෝ අර පැත්තේ උපාසකම් මේ බෙල්ල මැදින් යනවා ප්‍රෝදේ. දැන් ආයු වන්නෝද මොකද්ද උනේ? තිබිච්ච අවසත් දුටු තැන නෙවෙයි, සුදුසු තැන. තව වෙනවා බස් එක ඉස්සරහා සිටියේ මම ඉන්නවා, මේ කුමුදුනි උපාසකම්ම නගින බස් එකේ. අයියෝ අපේ සාන්නාස කියලා අත් දෙක මැත ඇරියා. ඔය පොල්ලක් අල් මුකුත් අල්ල ගන්න නැතුව එක පාට වැන්දා. වැඳනකොට මේ ඩ්‍රයිවර් හිතන්නේ බ්‍රේක් ගැහුවා. එයා ගිහිල්ලා ඉස්සරහා දොරෙන් බිම වැටෙනවා. මොකද වෙලා තියෙන? ආයු වන්නෝද මොකද්ද උනේ? ඒක තමයි කියන්නේ. වැඳිනකොටත් හොඳට හොයලා බලලා තැනේ හැටියට වඳිනවා. එතන වඳින්න පුළුවන්. බ්‍රේක් ගහලා නවත්තපු වෙලාවක පොඩ්ඩක් මෙහෙම වඳින්න පුළුවන්. නැත්නම් මෙහෙම පහත් වෙලා වඳින්න පුළුවන්. පාරෙත් දැක්කොත් මෙහෙම කරගත්ත මැති. මෙහෙම ඔලුව යනවා, යන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් තේරුණාද වඳින්න ඕන විදිය? මේ වගේ තැනක් ලැබුණොත් හිතේ හැටියට පත්කඩේ දාගෙන, ඕනම් පැදුරකුත් වෙලාගෙන, දන ගහලා බැරි නම් පෙරලිලා හරි වැන්දර කාරියක් නෑ. මොකද මෙතන කිසි අනතුරක් නෑ, හිතේ හැටියට වඳින්න පුළුවන්. උදේට භාග්‍යතුන් වහන්සේට වඳින හොඳම නමස්කාරය අපි කියනවා දණ්ඩ නමස්කාරය. ඒක පොඩි ගැටලුවක් මට තේරුණා. උපාසකම්මල වඳිනකොට පොඩ්ඩක් පරිස්සමෙන් වඳිනවා. මම දැකපු නිසා කියන්නේ. බොහෝ පිරිසක් බලන් ඉන්න මැද්දේ දිගහැරෙන්න යන්නේ බය. එතකොට නැති කෙලෙසුත් අනින් මිනිස්සුන් නැති වෙනවා. පිරිමි කට්ටිය බලන් හිටියොත් මම මේ කියන්නේ ඇත්ත කතාවක්. හොඳයි, ඔයාලා දන්නේ නැතුණා. ඔන්න හිතලා බලන්න මොකද්ද එතකොට වෙන්නේ කියලා. මේ මිනිස්සු ගෙදර ගිහින් හාන්සියලා වඳිනවා. එතකොට තව පිරිස වටලා මැජික් වගේ. එතකොට ඔක්කොම බලන් ඉන්නවා. ඒක සුදුසුයි තනියෙන් කවුරුත් ගොඩක් පිරිස නැති වෙලාවක, නැත්නම් භාග්‍යතුන් වහන්සේ ගොඩ කුටිල තනියෙන් තව වඳින වෙලාවට. හරි, නැත්නම් මෙන්න මේක වඳින්න මොකද්ද? නලල දෙදෙන වැලමිටවල් දෙක, අත් දෙක බිම හිටින විදියට, අංග පහක් පිටිහිටවල වැන්ද නැගිට. දැන් ඔන්න මම දානෙට යන්න ඉන්නවා 11:55. තා විනාඩි කීයදී? 5යි. බත් කටවල් පහක් හරි වළඳ ගන්න තියෙන වෙලාවෙ උපාසකම් ගැන ඉස්සරහට හම්බ වෙනවතන. මම වෙන දෙයක් කියන්නේ නැහැ, වෙන්න පුළුවන් දෙයක්. එයා ශ්‍රද්ධාවේ අධිකයි. ඊට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ වැඩියා කියලා බිම පෙරලිලා දැන් අර වගේ නරල නරලට උඩින් අත් දෙක තියලා මෙහෙම වැඳගෙන ඉන්නවා. දැන් වැඳගෙන සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්කෙත්ත අනුත්තරං කියනකොට දෙවිනාඩි 3ක් විතර ගිහිල්ලා දුල්ලබේන මයාලද්දන් කියනකොට 4ක් ගිහිල්ලා බුද්ධ පුත්තන් නමාමහ කියනකොට 5ක් ඊට දානමල් දන්න එන්න උපාසකම්මට ආයුරාරෝග්‍ය සම්පත්ති කියලා මට යන්න වෙනවා එමත්. ඒකයි කිව්වේ වෙලා බලන්න සයන්නස වැන්දරකමක් නැද්ද කියලා අහන්න වෙනවා. ඒ වගේ හදිස්සි වඩින බව පේන, වඩින වැඩිල්ලෙන් පේන කලබලෙන් වඩින්නේ කියලා. ඔය තව පහ ගියොත් එහෙම දාන්නේ නැති වෙනවා අදට. හරිද? ඒක කියන්නේ වඳින්නකොට ප්‍රඥාවෙන් වඳින්න. එතකොට උපාසිකාවන්ට තමයි මේ චෝදනාව වෙන්නේ. හරියට හිතලා බලලා වඳින්න. තමන් ඇඳන් ඉන්න ඇඳුම සුදුසුදු වඳින්න. වඳිනකොට වෙන මොන හරි දේ වෙයිද? ඒකේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් වෙයිද වගේ මේ පිරිමි කෙනෙක්ට වඳින්ටි. ඉතින් මෑණි කෙනෙක්ට වඳින්දි කිසි ගැටලුවක් නැහැ. කාන්තාවක් ඒක වැඳ ගන්න. මේව කවුරුත් කියන්නේ නැහැ. කියන්නේ නැත්නම් මොකද අපේ සිල්වත්කමට හොඳ නැති වෙයි කියලා හාමුදුරුවෝ බයයි. ඔය වගේ වචන කියන්නේ නැහැ. ඉතින් දැන් ගාතාවක් මාතෘකාවක් ආපු නිසා මම මේ හිතලා කිව්ව නෙවෙයි. අපි මෙතෙන්ට ආවා. දැන් මේ වඳින කතාවට අපි ආවනේ නේ. දැන් කවුද වැඳි? උපාලි ගෘහපතිතුමා. අපි වඳින්නවා, වඳින්න ඕනේ. ආයු වරණ සැප බල ප්‍රඥා වැඩි වැඩියෙන් ලැබේවා කියන අදහසින් නෙවෙයි, ගරු කර යුත්තාට ගරු කරනවා නේද? ඒකට වචනයක් දෙනවා, ගාරවෝච නිවාතෝච. තොර ගරු කළ යුත්තර ගරු කළාට පස්සේ උපනුපන්තන අපිට ගරු සත්කාර සම්මාන වන්දනමාන අපට ලැබෙනවා.
එතකොට ගුණවතුන්ට සත්කාර කිරීමෙන් වන්දනා කිරීමෙන් විශේෂයෙන්ම කියනවා ලෝක සම්මත උසස් කුල තියෙනවනේ. ඒ උසස්ම කුලවල ඉපදෙනවා සසරදී. නීච කුලවල ඉපදෙන්නේ නැහැ. එහෙම තියෙනවා නේද? අහලා තියෙද? කුල තියෙනවා කියලා ලෝකේ. ඉන්දියාවේ දරුණුවටම තියෙනවා. දැනුත් තියෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කුලේ බැලුවේ ඇයි? පහත් කුලේ ඉඳලා බුදු වුණා නම් උසස් කුලේ ගණන් ගන්නෙ. නිසා ලෝතුරා බුදු කෙනෙක් ඒ දවස්වලට තියෙන උසස්ම කුලයක් කළාට ඉන්දියාවේ කුල දෙකයි තිබුණේ උසස් වෙන බ්‍රාහ්මණ කුලයයි ශාස්ත්‍රීය කුලයයි. අන්න එහෙම ඉපදෙන්න හේතු වෙනවා අභිවාදනය වන්දනා කිරීම. දැන් දැන් පැහැදිලි උපාලි ගෘහපතිතුමා වැඳලා ගාත කිව්වා, arya hawa kawadda hoya gatti vistare kiwwa. ඊපස්සේ ලේ වමනි දැම්මා. එතනම ලේ වමනි දැම්මා. මේ තරම් කෝටිපති දායකයගෙන් මම පිරිහුණා. එයාට ඒ තරම් දායකයෙක් කොහෙවත් ඉඳලා නැහැ. ඉන්දියාවේ ලොකුම දායකයා තමයි නිගණ්ඨනාත් පුත්තේ. කවුද? උපාලි ගෘහපතිතුමා. ඉතින් බලන්න මොන තරම් දුකකට එයාපත් වුණා. හිතලා කරා නෙවෙයි. ඊපස්සේ යසනීපෙම මෙයා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන යනකොට පස්සෙන් ගිහින් තියෙනවා. ඒ කියන්නේ උත්තමයෙක්ගේ පස්සෙන් ගියත් උත්තම වෙනවා කියලා හිතනවනේ. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහින් වඩන පිරිනිවන් පාන්න උපාලි නෙවෙයි මේ නිගණ්ඨනාත් පුත්ත පස්සෙන් උස්සගෙන යනවා. කරේති යනවා නිගණ්ඨය. මොකද අපේ කතාව කියනකොට ඇත්තනේ දැන් කියවෙනවනේ මගදී හරි මේ පස්සෙන් ගියා කියලා හරි. පැහැදිලිද? එයා මේ පානවරදි තමයි මරණයටපත් වුනේ කොහෙද කියලා අහන්න එපා. හොඳ තැනක නෙවෙයි. එහෙනම් මිත්‍යා දෘෂ්ටිකයට උපත් දෙකයි තියෙන්නේ. එකක් නිරේ, අනිත් එක තිරිසන් යෝනිය. වෙන කොහෙවත් මිත්‍යා දෘෂ්ටි ගත්තු කෙනෙක් ඉපදෙන්නේ නැහැ. එයා සම්මා දිට්ටි වුණොත් එයාට පුළුවන් ඒ දුකෙන් එතෙර වෙන්නට. ඉතින් අපි හිතනවා මේ අපි සියලුම දැන් ලෝකවාසි සත්ත්වය මිසදුටුවෙන් ගලව ගන්නවා. අපි උන්ට බණ කියන්න අපි ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා කියලා දෙන්න ඕනේ කියලා අපිට හිතෙන්න පුළුවන්. කරුණාවක් එන්න පුළුවන්. පුළුවන්ද? අපි කියන්නේ ඔයාලා අහයිද? නැහැ. ගෙටවත් වද්ද ගන්න පැත්ත පලා දෙන්න දෙන්නේ. ඇයි පව දරුණු වුණාට පස්සේ එහෙම කතාවක් අහන්නවත් හිතෙන්නේ නෑ. දැන් කොහෙන් හරි එක අහන්න ලැබෙන්නේ පිනක් තිබුණොත්. පිනක් තිබුණොත් එහෙනම් හිතන්න අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ කියන්නේ ඔක්කොගෙම මුළු විශ්වයෙම නැත්නම් මුළු ලෝකෙම සාස්ෘන් වහන්සේ. උන්වහන්සේ සත්තා දේව මනුස්සාණන් සියලු දෙවි මිනිසුන්ගේ සාස්ෘන් වහන්සේ. නැත්නම් බෞද්ධයන්ගේ සාස්ෘන්සේද? ඒක කොහෙවත් තිබුණද මේ පොතේ? නෑ නෑ එහෙම කරන්නේ නෑ. හොඳ. ඒ නිසා කවුරු ආවත් දැන් දවසාවේ මුස්ලිම් පවුලක්. මුළු පවුලම මුස්ලිම්. ඒ අම්මා බෞද්ධෙක්. කලින්. පස්සේ තමයි ආත් මුස්ලිම් වෙලා තිබුණා. ළමයිත් ඉතින් මුස්ලිම් නේ නේද? හැබැයි පස්සේ කාලෙක මෙහෙට ඇවිල්ලා. තෙරුවන් සරණ ගිහිල්ලා දැන් මේ ලේලිලා දූලා ළමයි මුණුපුරු මිනිපිරියෝ මුළු පරම්පරාවම එක්කගෙන තමයි එන්නේ වඳින්. එන්නෙත් ඇවිල්ලා අහන ස්වාමීන් වහන්සේ ඉන්නවනම් විතරයි අපි එන්නේ ඒ වෙලාවට. මොකද අපිට ඕනේ බණ අහන්න. වෙන මොකුත් එපා. කියලා ඉතින් අදත් ඔය වැඩ තියෙද්දි විනාඩි 10ක් 15ක් භාවනා කරලා පැය භාගයක් ධර්ම කතා කරලා ඉති වඳින්න යනවා. ඊට වඩා වටිනාකෝ බණ ටික අහන එක. ඉතින් ඒක අහලා ඒ ඇත්ත යන්න ගියා. ඒතකොට පැහැදිලි නේ. අර ලේබල් එක ඕන වෙන්නේ නැහැ. ඒක ගලවලා දාන්න. දර්ශනය තේරුම් ගන්න, අවබෝධ කරගන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළ ලස්සන ගාථාවක කතා කරේ අපේ අයට හරිම වටිනවා. අපේ කියන්නේ සිංහලයන්ට විශේෂයෙන් මේ සිංහලයන් අතර තියෙන දුර්ගුණයක් තමයි අනුන්ගේ දේවල් සේචිකත්වයක්. මටත් තියෙන ඇත්තටම බොරු කියන්න බෑ. මමත් හරි කැමති අනුන්ගේ හොයන්න. වෙලත් කැමති. හැබැයි මේක බෝ වුණොත් ලෙඩක් වශයෙන් නිවන් දකින්න බැරි වෙනවා. චුට්ටක් ඉතින් බලනවා අපේ අම්මා තාත්තලගෙන් පුරුදු වෙච්ච සිංහල ගතියනේ. අල්ලපු කුටියට අල්ලපු වැටේ බෙන්න අපි කැමති. අර මොනවද කරන්න කියලා බලන්න කැමති. නමුත් ඉතින් මම සන්තෝෂයි මගේ ජීවිතේ වැඩිම කාලයක් මම අනුන්ගේ දේවල් නොසොයා ඉන්න උත්සාහ කරපු කෙනෙක් නිසා තමයි තාම ජීවතුන් අතර ඉන්නේ. නැත්තම් මැරෙන්න වෙනවනේ අපිට අනුන්ගේ හොයන්න කිව්වොත් එහෙම. දැන් මේ දවස්වල වෙඩි තියලා යනවනේ. අයිතෝ අපේ හොයන්න කියලා මොකද කරන්නේ? T56 ගෙනවා තියාගෙන 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 ගියා. අනිච්චාවත සංඛාර භික්ෂුවක් කියලා නෑ. දැන් ඊයේ භික්ෂුවකුත් මරලා තියෙනවා. ඒ නිසා මේ සිවුරු දරන් හිටියයි කියලා බේරෙන්න බෑ මරණය આવොත්. ඒ නිසා තමයි හොඳම දේ දෙන දෙයක් වළඳලා වෙන දෙයක් බලාගෙන ඉන්න ස්වාමීන් වහන්ස කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙම යෝජනා කරන්න පුළුවන් අපිට. ඔය අනුන්ගේ ඔහෙල නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා. මට අවුරුදු 16 ඒ පාඩම අපේ අයිය කෙනෙක් කියලා දුන්නා. ඒ කියලා දුන්න හැටි අපේ මෑණිවරු දන්නවා. ආයි කියන්න හොඳ නැහැ, ලැජ්ජානේ. ලැජ්ජයි පණ යනවා. ඉතින් ඒ වෙච්ච සලකුණත් එක්ක මම හිතුවා ආයෙනම් කාගේවත් දේවල් හොයන්නේ නැහැ. දැක්කන් නොදැක්කාසේ යනවා. අපිට වැඩක් නැහැ.
පැහැදිලිද? අපේ සීයාගේ ගුණයක් තිබුණා, එයා මේ දුටු තැන මිනිසුන්ට උදව් කරනවා, හරි පැනලා උදව් කරන්නේ. ඒක මටත් ඇවිල්ලානේ. ඒ පාර දැන් මොකද්ද වෙන්නේ? මටත් ඔය කොහේ හරි මොකක් හරි අසාධාරණයක් කරනවා දැක්කම, කාට කරදරයක් කරනවා දැක්කම මට හිතෙන ජීවිතේ පරදුරට තියලා උන්ට උදව් කරන්න. ඉතින් ඒක හොඳ ගුණයක් තමයි. ඉතින් ඒ වුණාට මේ කාලේ එක හරි භයානකයි. ඒ නිසා අනුන්ගේ කොහෙවත් යන ඇඟේ දාගන්න නැතුව ඉන්න කියලා මම දැන් හැමදෙස්සෙම මටම අවවාද කරගන්නවා. ඒත් කොහේ හරි ආපු ගමන් උදව් කරන්න හිතෙනවා. කාගේ ගතියක්ද රිත්තිය? සීයාගේ ගතිය. සීයාගේ ඥාන වලින් ඒක පෝ වෙලා තිනු මට. ඒක ඇත්තටම හරියටම හරි ඒ අනුන්ට උදව් කිරීමේ ගුණය නිසා සමහර විට තමන්ගේ දියුණුව මග හිටලා තියෙනවා, මග හෙරලා තියෙනවා. නමුත් අර අනිත් අයට හරියට සලකලා තියෙනවා. එහෙනම් අපි කියන වඳින්න ගිය දේවාලේ මොකද්ද වෙන්නේ? හිසේ කඩන් වැටුණා. ඒ කියන්නේ අපි හොඳට දින්න යනවා. එතකොට අපිට එතනම විපතක් සිද්ධ වෙනවා. එහෙනම් මේ වනා කිරීම ගැන අපි කතා කරේ. සිල්වත් ගුණවත් මහා සංඝරත්නයේ දුටු තැන වඳින්න. භාග්‍යතුන් වහන්සේගේ පිළිමයක් දැක්කත් වඳින්න. ඊයමයි ඉගෙන ගත්ත කාරණයක් අසුචි තැවරුණු සිවුරටත් වඳින්න. මොකේට? අසුචි කියන්නේ අපිරිසුදු වෙච්ච සිවුරක්, ඒව පිහදාලා පාරේ දාලා තිබිලා තියෙනවා. ඒකට වඳින්න සුදුසු. අඳින්න නෙවෙයි, වඳින්න. අඳින්න බෑනේ ගිහියට. පැවිද්දෙක් විසින් අතහැරලා දාලා ගිහිපු සිවුරක් තියෙනවා. කවුද කියලා තියෙන්නේ? උපාලි මහරහතන් වහන්සේ. ඒකෙන් කියන්නේ මොකද්ද? භික්ෂුත්වය පැවිද්ද ඒ තරම් වටිනවා. දැන් කියනවා අපි සිවුරට වඳින්නේ කියලා, තමාරු විහිළු කරන ඔබල වඳින්නේ කියලා. වඳින්න ඕනේ. මොකද ඉස්සරහට සිවුරක්වත් දකින්න නැති වෙනවා අපිට. ගෞරවුත් තව 1000 2000ක් ගියාට පස්සේ ස්වාමීන් වහන්සේලා කියලා මෙහෙම සිවුරු පෙරවගත්තු જાතියක් නැති වෙනවා. එයාලා ගිහි ඇඳුම් ඇඳ ගන්නවා. ඇඳගෙන පැවිද්දෙක් කියලා සංකේතවත් කරන්න පිරිත් නූලක් බැඳ ගන්න කහපාට. ඒක මේ දකුණු අතේ තමයි බැඳලා තියෙන්නේ. අපි දැනුත් බඳින්න දකුණු අතේ. එතකොට එයා මේ අවශ්‍ය වෙලාවට විතරයි එන්නේ පන්සලට. උදේ දානට කවුරු හරි ආරාධනා කරොත් පන්සලට එනවා බයික් එකකින්. හරි මොකක් ලොරිය කරේ නැගලා එයා එන්නේ. එයිනේ බයික් එක කියලා කියන්නේ. බයිසිකලේ හරි පදන් එන්න පුළුවන්. ඒ මහත්යනේ. දවල් දානට වඩින්නකොත් ඒත් එනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙම කාලයක් ආනන්දව වෙනවා. එදාට ඒ කියන කාසාව කණ්ඩකයාට දෙන දානයත් මහත්ඵලයි. මහානිසංසයි සංගේ දින්නම් මහත්ඵලං. හැබැයි දෙන්න ඕන කොහොම හිතලයි? මහා සංඝරත්නයට පූජා වේවා කියලා. දැන් ඉන්න සයන්නාසල අපි ඉදිරෙන්නේ මොනව ඇඳගෙනද? අන්දනයත් සිවුරත් පෙරව සිවුර පෙරවගෙන අඳනේ ඇඳගෙන නෙන්නේ. අඳනේ අදාළම නැහැ කියන්නේ මොකද්ද? මේ සිවුර. එතකොට මේ සිවුර පරිපූර්ණ තියෙන වික්ෂුවට වඳින්න බැරිද? අර අලගිය වැලගිය මුලගිය විස්තර අපිට ඕනද? ඊයේ රැත් වික්ෂුවක් වශයෙන් හිටියද උදේ විතර වික්ෂුවක් වුණේ කියලා අපිට ඕනද? ඊයේ අවර් නැහැ, අවශ්‍ය නැහැ. ඒකයි මේ කියන අපරේසම්. ඔය ගාතාව අල්ලගෙන මම මේ කියන්නේ අපරිසම් නැත. හිතන මට ගාථා අමතකලා කියලා තමයි හිතන් ඉන්නේ. නෑ අමතකලා නෑ. මම ඒකට තමයි මේ කියන්නේ. අනුන්ගේ ඒව හොයනකොට අපිට කරන්න තියෙන අපේ කටයුත්ත නැති වෙනවා. දැන් අපිට තියෙන්නේ වඳින්න පුදන්නනේ. ඒක නැති වෙනවා. ඒක නැති වුණාම පාඩු ඒ ස්වාමින් වහන්සේට අපි දායකයට දැන පාඩු. දායකයට පාඩු. ඒතර අද කාලේ අපි කියන අබුද්දස්ස කාලේ මොනවයි තිත්තයි කියන්නේ? ලබුත්තිත්තයි රාලේ කියනවා. ඒ කියන්නේ ගුණධර්ම වැකී යනවා, අගුණ මතු වෙනවා, රාගදේශ මොහ බහුල වෙනවා. එතකොට 100%ක්ම රාගේ නැති, තරහ යන්නේ නැති, ඉරිසියා කරන්නේ නැති, අනුන්ට බණින් නැති කිසිම කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒක කවුරු හරි කෙනෙක් ඉන්න මම දාන දෙන්නේ රාගේ නැති ස්වාමීන් වහන්සේට, ද්වේෂය නැති ස්වාමීන් වහන්සේට, මෝහය නැති ස්වාමීන්. ඒ කවුද? ඒ රහතන් වහන්සේ. ඒතර යා දාන දෙයිද දාන නොදී මැරෙයිද? දාන නොදී කවදාද යා මැරෙනව? මොකද හේතුව? දැන් රහතන් වහන්සේලා හොයාගන්න දුෂ්කරයි. එන හිතන්නේ කෝවා? ඒ ලෝව පහළ විවදාල සාරිපුත්ත මහ මුගලන් මහ රහතන් වහන්සේලාට নমස්කාර වේවා. මේ දානේ පූජා වේවා කියලා සිවුරක් පෙරවගෙන කොණ්ඩේ බාල හරි නැතු හරි කමක් නැහැ. සිවුරක් පෙරවගෙන ඉන්න කෙනෙකුට ගිහිලා දානේ පූජා කරනවා. දැන් චෝදනාවක් තියෙනවා කොණ්ඩේ වවන් ඉන්නවයි කියලා. ඉතින් මේ මොකද්ද කරන්නේ ඒකට? මොකද මැෂින් එකක් කරන් ගිහලා කොණ්ඩේ කපන්නද?
අනුන් කොණ්ඩෙ කපන්න කියලා අයිමත් කුටි ගන්න වෙනවා ඊට පස්සේ. ඒතර දෑඟුලක් කොණ්ඩෙ වවන්න පුළුවන් කියලා මෙන්න මේ විනය පිටකේ තියෙනවා. මෙච්චර වවන්න පුළුවන්. අපි ඉතින් වවන්නේ නැහනේ. නමුත් අපි වවන කෙනෙක් දැක්කොත් බලනෝ කියලා ඇඟිල්ල තියලා මේ ඔළුවට තියව බැලුවා. හරි ගාන හරි. එහෙමත් ඕනද? එහෙමත් ඕනේ. මම මේක විනය කාරණේ. දැන් එතෙන්ද තියෙන නම් රැවුලත් ඒ ගානට වවන්න ඕන. කොණ්ඩෙ වවන ගානටම දැන් අපි දකිනවා මේ කොණ්ඩෙ මෙතනින් කපලා රැවුල කපලා තියෙනවා. කොණ්ඩෙ උඩ තියෙනවා. අනේ එතකොට ටිකක් මහත්යෙක් වගේ පේනවා. හාමුදුරු මහත්යෙක් වගේ පේනවා. එතකොට මේ අපි වඳින්න සුසුසි. හැබැයි අර තියෙන පැහැදීම පොඩ්ඩක් එහෙම වෙන බව දායකයෝ කියනවා. මම නෙවෙයි. මට ප්‍රශ්නයක් නෙවෙයි. මම මේ කියන්නේ දායකයෝ කියන නිසා මම කියන්නේ. ඉතින් බොහොම හොඳයි ස්වාමීන් වහන්සේ කෙනෙක් කොණ්ඩෙත් බාලා රැවුලත් බාලා ලස්සන සූරප් එකවගෙන ඇඟ පේන්නේ නැති වෙන සූර ඇඳගෙන සංවර වඩින්නවන් නම් තමන් අතුල් ජීවිතේ මොන වගේ දේවල් කරත් අපිට අදාළ නෑ ඒක. අපිට පේන වෙවේ ඔබ වහන්සේලා සංවර වැඩ සිටීමෙන් දෙවි මිනිසුන් පැහැදෙනවා. සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමන් කියන මංගල කාරණේත් මේ සත්වයාට සිද්ධ වෙනවා. ඇයි දුටුවනින් පැහැදීම ඇති වෙනවා. එනයි සිත පහදවා ගන්න. මේ ලෝකයට පහළ වෙච්ච අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර නම් වූ පින්කෙත තමයි ඒ රහතන් වහන්සේලා. සෝවානාදී ආර්ය ශ්‍රාවක උත්තමයන් වහන්සේලා. සීලාදී ගුණ පුරමින් නිවන් මඟ වඩන උත්තමයන් වහන්සේලා. නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ අනුන් අපිට දොස් කියන්න පුළුවන්. ඒව හිතන්න ඕනද? දැන් පැහැදිලිනේ පාටික කාටේ වෙන වෙන ගියේ. අම්මටත් බැන බැන ගියා, භාග්‍යතුන් වහන්සේට බැන බැන ගියා. හිත රිදුනද නැද්ද? උපාසිකාවගේ හිත රිදුනා. ඒ හිත රිදුණු නිසා ඒගේ හිත එහෙම වික්ෂිප්ත වුණා. බණ ඇහෙන්නේ නැහැ. බණ ඇහුන්නේ නැත්නම් ඒ සෝවාන් වෙයිද? සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් කරන්න කලින් මේ බණපදයේ භාග්‍යතුන් වහන්සේ කිව්වා, අනුන් කියපු කතා හිතන්න එපා. අනුන් කරපු නොකරපු ඒවා හොයන්න එපා. තමන් පින්කලේ නැද්ද? තමන් පව් ලාස්සනාවට වැටිච්ච කෙනෙක් වෙන්න. විපස්සනාවට වැටුණාට පස්සේ අපිට මේ හැමදේම සිද්ධියක්. කවුරුරි බැන්නොත් සිද්ධියක්. කටවල් වහන්න අපිට බෑ. පුළුවන්ද? රටවට කරලා වැට බැන්දත් කට වැට කර වැට බඳින්න බැහැයි කියලා තියෙනවා. කවුරු හරි කියලා තියෙනවා. බණ පොතේ නෙවෙයි තියෙන්නේ. අපේ රටේ තියෙනවා මේ කතාවක්. එනම් මේ සත්වයා කොහොමත් කියවනවා. කට තියෙනකම්ම කියනවා. තව එකක් තියෙනවා, කට හින්දලු මොකද්ද නයි මාළුව නයි නැත්තද? ඔව් නේ. දැන් ඔය බිලි කොක්කක් දැම්මම ඇමත් එක්ක මාළුව මොකෙන්ද කන්නේ? කටින් කන්නේ එක ගිහිල්ලා. ඊපස්සේ අර උගුර ගිහිල්ලා මේ කොක්ක හිර වෙනවා. ඌ මැරෙනවද නැද්ද? මැරෙන. සමහර මිනිස්සු නැසෙන්නේ මොකෙන්? කටින්ද? අපි කට පරිස්සම් කරන් හිටියොත්, අපි කතා කරන වචන ප්‍රමාණය අඩු ගත්තොත් කොච්චර නිවිසන සිල්ලේ ඉන්න පුළුවන්ද? ප්‍රශ්න නැහැ. මේ ප්‍රශ්න ඇති වෙන එක හේතුවක් තමයි කටාරි ජායති මුකේ. සමහර මිනිස්සුන්ගේ කට ඇතුලේ එනවලු කෙටේරියක්. ඒක ඉස්සුවත් කැපි කැපි යනවා. ඔය කටනෝරක තිස්ස කියන භික්ෂුව ආරම්භය භාග්‍යතුන් වහන්සේ වදාළා. සාරිපුත්ත මහ මුගලන් දෙවියන්ට නිඳා කරලා මෙයා ඇඟ පුරාම ගෙඩි ඇවිල්ලා මැරුණා. නිරේට ගියා. එයා කලනොත් කට නිසා නැහුණා. ඒ නිසා අපි කට පරිස්සම් කරගත යුතුයි. පැහැදිලි කතාව දන්නවා හැමෝම. පොඩි කාලේ තහලා තියෙනවා. ඉබ්බෙක් හිටියා. ඉබ්බා හිටපු පොකුණේ වතුර හිඳුණා. ඉබ්බට යාළුවෝ දෙන්නේ හම්බ වුණා. කවුද යාළුවෝ දෙන්න කියලා මතකද? කොක්කු දෙන්නේ. කොක්කකු ආයුබෝවන්න මෙහෙ දුක් විඳින්න ඕනේ. අපේ ගමේ හොඳ පොකුණක් තියෙන, වතුර තියෙනවා, හොඳට කෑම බීම. අනේ මාවක් ගිහින් දාන්න. ඔයර කට පරිස්සම් කරගන්න බං. අයියෝ ඕන එකක් කරන්න යංකෝ. කෝට්ටක් කරලකෝ මැදින් හොඳට අල්ල ගන්න කටින්. අර දෙන දෙපැත්තෙන් අල්ල. දැන් උඩින් යනවා. උඩින් යනකොට නොසන්ඩාල කොල්ලෝ ටිකක් ඔහෙ දින්නේ. පිට්ටනියක සෙල්ලම් කරගෙන ඉන්නවා. සෙල්ලම් කර බලාපල්ලා ඉබ්බෙක් පියාඹනවා කිව්වා. කවදාවත් දැකලා නැහැ ඉබ්බෙක් පියාඹනවා. මෙන්න ඉබ්බෙක් පියාඹනවා කියලා කොල්ල හූ කියන පටන් ගත්තා. ඉබ්බට නම් තොපිට මොකට හොඳ නා කියන්න කට ඇරිය විතරයි ඉබ්බා ජබස් කරලා වැටුණා. ගලක වැදෙන කුඩු. දැන් මේ කවුද? මේ කටමෝරක තිස්ස. එයා ඉස්සරත් එහෙමයි.
අනවශ්‍ය තැනදිම කටඇරල විනාසයි. පොඩ්ඩක් තව ඉවසුවන ඕක වෙන්නේ. එනිසා මේ කියන කට නිසා පුද්ගලයන් නැසෙන බව දේශනාව සඳහන් වෙන නිසා කවුරුහරි අපිට බැන්නොත් දැන් මොකද්ද කරන්න තියෙන? බයින ඇහුනොත් මොකද කරන්න? දැන් මට එහෙම දෙයක් වෙලා තියෙනවා, මට අත්දැකීමක්ම තියෙනවා. මම පුදුම විදියට ඉවසපු දවසක් තියෙනවා. එදා ගැන මට හරි සන්තෝසයි. මම මේ අපේ ආරණ්‍යනේ වෙන තැනකට මං ගිහිපු වෙලා දැන් මට ඇහෙනවා හොඳටම දෙන්නෙක් එක්ක හාමුදුරුවරු දානශාලාවේ නම් මට දොස් කියනවා. මේ මම ආපු එකට විරුද්ධව මම බණ කිව්වා ඒද කලින් දවසේ දායකයන්ට රැ බණ කියලා. දැන් මිනිස්සු පැහැදිලා දැන් මාව ලොකු වෙලා කාටේ දායකයන්ට දැන් හාමුදුරුවන්ට මේක දරා ගන්න බැරි තැන මේ හාමුදුරුවෝ ලෝගන්නේ කොහොමද කියලා එයාලා දැන් කතා කරනවා. මම පහළට වඩින ගමන් මට උඩ දිහ එනවා බනිනවා. දැන් මම පහළට යන්නේ සුසුසු නෑනේ. ගියොත් කෙලින්ම මට මූණට මූණ එයාලා හම්බ වෙනවා. එතකොට එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ඇහුණු ගමන් තව උඩට මං ගියා. ගිහිල්ලා ඉක්මනටම මගේ කලමනා ටික බෑග් එකට දාගෙන මම පාත්‍රෙත් තරම් ටෙලිෆෝන් කෝල් එකක් දීලා ටීවීලට ඒකත් ගෙන්නගෙන මම හාමුදුරනේ ගිහින් එන්නම් කියලා ඉක්මනින් මම පිටත් වුණා. එතකොට මම සාර්ථක වුණා. හිටියනම් අසාර්ථකයි ඇත්තටම. මටත් පුළුවන් බයින්න, මටත් පුළුවන් ගහගන්න. මමත් අංගම්පුර දන්නවනේ කියලා මට යන්න තිබුණානේ. ඒක නෙවෙයි වැඩේ. ඉවසුව එකනේ. දැන් තාම මට මේක බනකටුණත් බය නැතුව කියන්න පුළුවන් ඉවසුව නිසා. එදා ලෝක යුද්ධයක් පටන් ගත්ත නම් කටක් කරලා කියන්නේ බනකට. තමාට දතකුණ නැතුව එන්නේ මේ. දැන් දත් 32 එකතු කරන් ආවා. ඇයි ආවේ? බයින තැන නොසිට. ද්වේෂය ඇති කරගන්න නැතුව එයාලගේ පාඩු එයාලගේ රාජ්‍ය රාජධානී රජ කරන්න දීලා මම මගේ රාජ්‍යයට නැවතා. මොකද අනුන්ගේ රාජ්‍යවල ගිහිල්ලා රජකම් කරන්න හොඳ නැහැ. සතුරු ආක්‍රමණ සතුරු වෙන්න පුළුවන්, චරපුරුසි ඉන්න පුළුවන්, වස දෙන්න පුළුවන් නේ වෙනවා. ඒ නිසා මේ තේරුම් ගන්න තියෙන බණ වුණත් අනුන්ගේ ආරණවල කියන්න හොඳ නැහැ. මගේ මම හදාගත්තනක් තියෙන එතන බණකුවට කාරි නෑ. අනුන්ගේ ගම්වල බණ කියන තහන එහෙම දේවලුත් තියෙන. දැන් පන්සල් තියෙන ගම්වලටකින් බණ කුත්තාන ඔහි කාගෙන් හරි බණ කියන්න අපි ඉද්දෙත් අපේ ගම්ේ අපේ වෙයි. එහෙම වෙන්න පුළුවන්. නිසා අපි ආරාධනාවක් කළොත් ඒ දායකයන්ට කියන්න ඕනේ ඔහෙලයි ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න අපි ඇවිල්ලා බණ කිව්වට කමක් නැද්ද කියලා, නැත්තම් බණ කියලා ගුටි කන්නවා. දැන් සාදු කියන්නේ බලන්න. ඔහෙලා දන්නේ නැහැ ඒවානේ. දන්නවනේ පැත්ත වෙලා තියෙන නායකතුම. බොහොම මේ භයානක තත්ත්වයක් සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා අවසර ගන්න ඕනේ. අවසර නැත්තම් කියන්න එපා කියලා කියනවා. දැන් මේ අනුව දැන් මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ වදාළට පස්සේ උපාසකම්ම ගිහිත හරි ගියා. බුද්ධ වචනේනේ මේක. හරි ගියා. හරි ගිහිලා අර කියන මధుර මනෝහර ධර්ම යහන් හිටියා. උපාසකම්ම සෝතාපන්න ඵලයටපත් වුණා. ආජීවක යන්නම ගියා. උපාසකම්ම සංසාරයෙන් එතර වුණා. භාග්‍යවතුන් වහන්සේට මුකුත් වුණේ නැහැ. උන්වහන්සේ නිදුකින් වැඩ සිටියා. දැන් උපාසකම්ම කලබල වුණාට භාග්‍යවතුන් වහන්සේ කලබල වුණාද? නෑ. අපිට මූණට කවුරුද බැනලා යනවා? හිනා වෙන්නත් හොඳ නෑ. එතකොට හිනා වුණායි බයිනෝනේ. තෝ හිනා වෙන්න මොකෝගේ? එහෙනම් මොකද්ද කරන්නේ? බිම් බලාගෙන ඉන්නවනේ ගොඩක් වෙලාවට. ඉතින් එහෙම පුළුවන් වෙලාවත් වෙනවා. නම සමහරවිට තේරෙනවා මං කඩපියන් හිටියොත් එයා තවදුරටත් පව පුරව ගන්නවා කියලා. ආහන්නේ වෙලාවට අපිට පුළුවන් කට අරින් කතා කරන්න. සමහරට තැනේ හැටියට කටයුතු කිරීම වශයෙන් පොල්ලක් හරිනම් පොඩ්ඩක් ආවත් කමන්නේ ඉස්සරහට ගහන්න වගේ ගහන්නේ පොල්ල පෙන්නනවා දුවනකම් දුවන්න පෙන්නන. එතකොට එයා තවදුරටත් පව පුරව ගන්නෙ නෑ. ඇයි? අර ලෝකෙ විසමයිනේ, විස සහිතයිනේ. එතකොට කියනවා බෙල්ල පහත් කරන් ඉන්න එපා. එතකොට දරමිටියටත් රැඳගෙන යයි කියලා කියන එක දැන් කාලේ බණ. හොඳේ මේ බුදු වචනේ නෙවෙයි. බුද්ධ වචනේ තියෙන්නේ ඒවා ගණන් ගන්න එපා. පාඩු ඉන්න හැබැයි දැන් පාඩු ඉන්න බයයි ජීවිතාන්තරයත් වෙන්න පුළුවන් නිසා. එහෙනම් ඒකත් පොඩ්ඩක් ප්‍රඥාවෙන් සලකගෙන කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. ඔය ආර්ය උපවාදයේ වගේ දේවල් වෙන තැන්වලදී රහතන් වහන්සේලා පවා එහෙම කටයුතු කරලා තියෙන බව සඳහන් වෙනවා. ඒ කියන්නේ දැන් ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ගෙදරකට වැඩියා. වැඩම කළා වැඩ ඉන්න පුටුවක. ඒ කෙලින්ම ගෑනු ළමයෙකුත් පුටුවක වාඩිලා ඉන්න පිටිපස්සට වෙන්න. දුරින් ඉඳන් ස්වාමීන් වහන්සේ කෙනෙක් බැලුවා. මේ දොරකඩින් බලනකොට පේන කෙලින්ම ඒ හාමුදුරුවේ ගෑනු ළමයා එකට වාඩි වෙලා ඉන්න වගේ තමයි දුරට පේන්නේ. ඒ එයාගේ කෝණයෙන් පේන්නේ එහෙමයි. ඊට පස්සේ ගිහිල්ලා විහාරයේ මග රැකලා හිටියා. දැන් වඩීනේ.
චෝදනාව කරන්නම් කියලා. එතකොට මේ රහතන් වහන්සේ දැනගත්ත මට මේ චෝදනා කරන්නයි මේ භික්ෂුව ඇවිල්ලා තියෙන්නේ. එහෙම අහසට පැන නැංග. අහසට පැන නැගල ගෝය කතාව කියනව නම් ඔබ වහන්සේ දැන් සෝවාන් නම් ඉතුරු මාර්ගඵල අතහැරගන්න. පෘතජ්ජන නම් සෝවාන් වෙන එක අතහැරගන්න. ඔය කියන විදිය දෙයක් උනේ නෑ කියලා අහසින්ම වැඩිය. ඇයි එහෙම පෙන්නුවේ? අර භික්ෂුව කෙරෙහි අනුකම්පාවයි. කවුද? රහතන් වහන්සේ කෙනෙක්. ඒ නිසා ධර්මයේ විනේ තියෙනවා රහත් බව කියන්නේ නැති බව. නමුත් එවැනි අන්තරාය කර මොහතකදී ඒක පවා පෙන්නලා යනවා. ඉන්නේ නැහැ, පෙන්නවා ගියා. ඒ නිසා මේ ශාසනය හැමදිස්සෙම භාග්‍යවතුන් වහන්සේ පෙන්වන සතිපට්ඨාන සූත්‍රෙත් අච්ඡත්තා වාකායේ කායානුපස්සී විහෙරති. ඊට පස්සේ තමයි තියෙන්නේ බහිද්ධා වාකායේ කායානුපස්සී. අපි භාවනා කරන්න ගියාම මොකද අපිට වැරදෙන තැන? අපි බලනවා එහා පැත්තේ ඉන්න එක්කෙනා අපිට වඩා භාවනාව කරනවද කියලා. හරියට එයා හරියට කරනවද? මං කෙසේ වෙතත් කමන එයා කෙලින් ඉන්නවද? එයා ස්පී අඳින්නේ. නහය මැස්ස යනවද? යනවනම් මැස්ස වෙලවනවද? ඒකද කරන්න ඕනේ? නෑ, තමන් ස්පී ආගෙන තමන්ගේ භාවනාවක් නා අනුන් දිහාද තමන් දිහාද කියන්නේ. මේ සතිපට්ඨාන කියන්නේ අජ්ජත්තාවාකයි. තමන්ගේ කය දිහා බලන්න. තමන්ගේ කය දෙතිස් කුණපේ දිහා බලන්න. තමන්ගේ ආයතන හයට වෙන දේ දිහා බලන්න. අනුන්ගේ ආයතන අය දිහා බලන්න යන්න එපා. අර බලන්න කියන්නේ අනුන්ගේක දිහා නෙවෙයි, තමන්ගෙත් මෙහෙමනම් කුණු කොඩවල් 32ක් ඇඟේ තියෙනවා නම් ඒක වැටහුණා නම් මගේ වගේ මේ හැමෝගෙමත් ඒවා තියෙනවා. මගේ ආයතන වලින් බාහිර අරමුණු වෙනවා වගේමයි අනුන්ගෙත් එන්නේ. මේ දකින රූප අනිත්‍ය වගේම අනිත් සියලුම රූපත් අනිත්‍යයි. ඔන්නම ගලපා බැලීම තමයි අතිපට්ඨාන කියන්නේ. එව නැසූ කුටියස්සෙ ගිහිල්ලා එබිල බලන්න කියලා නැහැ. වැටවල වලින් ඇඟිලා හංග ඉන්න කියලාත් නැහැ. එහෙම කරනකොට අපි ගුණ වශයෙන් පිරිනවා. එහෙනම් ගාථාව මතකද? කියන්න බලන්න. නපරේසං විලෝමානි. නපරේසං කතාගත. අත්තනෝ වවෙක්කෙය කතානි අතානිච. එසේම වේවා කියලා තමන් අදිෂ්ඨාන කරගන්න. එතකොට තමන් දියුණු වෙනවා. එතකොට මේ යුරෝපය දියුණු වෙන්නත් අපි වගේ රටක් පිරිහෙන්නත් පළවෙනිම හේතුව වශයෙන් පෙන්වන්නේ ඔන්න ඔය වැඩේ. මොකද්ද වැඩේ? අනුන්ගේ වැරදි සොයනවා, තමන්ගේ කටයුතු සොයන්නේ නැහැ. අර මිනිස්සු අනුන්ගේ හොයන්නේ නැහැ, තමන්ගේ වැඩ හොඳට කරලා දියුණු වුණා. අපි හැමදාම සුද්දර බැන බැන ඉන සුද්ද වෙලා අපේ වරන් ගියා, අපිට දියුණු වෙන්න බැරි වුණා. බෑ කිය යුතුයි, සුද්දාවේ නැත්තම් රේල් පාර තාම නැහැ. රේල් පාර හදන්න ගියා නම් රේල් පාරවල් තව 100ක් හදන්න තරම් වියදම් වෙනවා අපි හැදුවනා. ඒ නිසා හොඳ වෙලාවට සුද්දා ඒක හදලා ගියේ. සුද්දෝ කියනවලු අපි සිංහලයන්ගෙන් බේරුණයි කියලා. කවුද කියන්නේ? සුද්ද නේද? සුද්දවා සුද්ද කරන දාටි දවසක් හිටියා. ඒක නිසා මේ ජාතියක් වශයෙන් දියුණු වෙන්නේ නැත්තේ මොකද? මෙන්න මේ ගාතාව දන්නේ දන්නව ඇති, පිළිපදින්නේ නැති නිසා. ඒතර කවුරු හරි දියුණුවලා තියෙනවනේ, ඇයි දියුණු වුනේ? තමා ගැනම සාදලෝ නිසා. අපිටත් දියුණු වෙන්න ඕන නම් ධර්ම මාර්ගය අපි මොකද්ද කරන්නේ දැන්? අනුන්ට බැන බැන ඉන්නවද? නෑ නෑ, අපි දිහා බලාගෙන අපේ පාඩුවේ. දැන් මම මේ කියලා තියෙනවා තේමා පාඩයක්. දෙන දෙයක් කාලා වෙන දෙයක් දිහා බලා සිටීමයි අපේ කටයුත්ත වෙන්න ඕන. මොකද්ද වෙන දේ? සිතට එන කෙලෙස් දිහා බලනවා. ඇසට එන රූප දිහා බලනවා. කනෙන් ඇහෙන ශබ්ද දිහා බලනවා. නහයට එන ගඳ සුවඳ දිහා. දැන් ගඳ සුවඳ එන්නේ නැත්නම් ගඳ සුවඳ තියෙන තැනකට ගිහින් බලන්න කියලා තියනවාද කොහේ හරි? නෑ, ඉන්න තැනට සුවඳ ආවොත් බලනවා. ගඳක් ආවොත් මොකද්ද බලන්න කියලා තියෙන්නේ? සුවඳ මොකද්ද, ගඳ මොකද්ද කියලාද, ගඳට මොකද වෙන්නේ කියලාද? සුවඳට ගඳට මොකද වෙන්නේ? ඔව්, ඒ ආරම්මණය තියෙනකන් එනවා. ඒක නැති වෙච්ච තැන නැති වෙනවා. දිවට රස එනවා කොයි වෙලාවටද බලන්න කියලා තියෙන්නේ. ආහාර ගන්නකොට, ගිලම්පස වදිනකොට, ඒක අර රස දිවේ වදිනකොට තමයි අපේ රස එන්නේ. එතනින් පස්සේ රස එන්නේ නැහැ. දැන් කන බොනකොට ඒ දෙක රස එනවා. රස මොකද වෙන්නේ නම් බලන්න මොකද? හැමදාම කියනවා ගෙවිල යන බව බලන්න ඕන. කයට පහසක් එනවා. ඒ පහස තියෙන ස්පර්ශේ වෙනකන් විතරයි. ඒක නැති වෙච්ච එකම ඒක නතර වෙනවා. හිතට හිතෙනවා. හිතෙන්නේ නින්ද යනකම් විතරයි. අහන් හිටියා දැන් දවලුම් මං කිව්වා. නින්ද ගියාම හිතෙනවද? තරහවත්
රාගේවත් මෝඩකමක්වත් එනවා දොළුවට එන්නේ නැහැ. භවාංගෙට වැටෙනවා. හිටපු ගමන් භවාංග චලනය වෙලා නින්දෙන් අපිට හීන පේනවා. ඒ අරෙන්න නින්දෙන් කෙලෙස් ඇති වෙන්නේ නැත. ඒ නිසා යම් කිසි කෙනෙක්ට භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරන කුසල් වැඩෙන්නෙම නැත්තම් යම් වෙලා අකුසල් නම් වැඩෙන්නේ. මොකද්ද කරන්න කියලා තියෙන්නේ? ගිහින් නිදා ගන්න. නින්දෙදි පින් සිද්ධ වෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේත් නැහැ. තමන්ම තීරණය කරන්න මට ධර්මයක් ඇහෙනවා නම් ඒ ධර්මය ඇහෙනකොට කුසල් වැඩෙනවා නම් මම ඒ බණ පිළිසි නිදා ගන්නවද අවදියෙන් ඉන්නවද? අවදියෙන් ඉන්නවා. කොහොමද අවදියෙන් ඉන්නේ? එක්කෝ දේශකයන් වහන්සේ දිහා බලන්න ඕන. එක්කෝ මෙහෙම මේ ඔළුව වනන්න ඕන. ඔළුව වන්නකොට දේශකයන් වහන්සේ සතුට වෙන මේ ශ්‍රාවකය හරි හොඳයි. මට හැම දෙයකටම මම මොනවා කිව්වත් ඒ උපාසකම ඔළුව වනනවා. ලකුණු 100න් 100යි. දේශකයන් වහන්සේ හරි සතුට වෙනවා. මොකද මේ මගේ ශ්‍රාවක පිරිස මගේ වචනය කෙරෙහි පැහැදිලා තමයි ඔය ඔළුව සමහර වැඳගෙනත් ඉන්නවා. තවස් සන්තෝසයි. එතකොට දේශකයන් වහන්සේ ප්‍රීතියටපත් කිරීමත් පිනක්. එතකොට තමයි තවත් වැඩිපුර ධර්ම කරුණු කියන්න හිතෙන්නේ. නැත්තම් මෙන්න මෙහෙම 1000ට අරගෙන 100ට දීලා වගේ ඉන්නවා. අපි කියනවා මිනිහා මැරිච්ච ගෑණි වගේ ඉන්නවා කියලා. මූණ එල්ලන් ඉන්නවා. මූණ හපුටු කරන් ඉන්නවා. මෙහෙම මෙහෙම වෙනවා. මෙහෙම මෙහෙමනේ කරේ. මෙයා කොහොමද කරන්නේ? මෙහෙම වෙනවා. ඇයි වෙන්නේ? බණ රස වැඩි, මිහිරි වැඩි නිසා නිින්ද යනවා. එතකොට ඒක දකින දේශකයන් වහන්සේට එනවා දේසේ. මොකද්ද? මෙච්චර බණක් කියද්දි මේ උපාස කම්මණ්ඩිලා හොඳට නිදි, පිඹුරු වගේ නිදි. බණ කියද්දි නිදාගන්නේ කවුද එනවා? පිඹුරු වෙලා හිටපු අය. එහෙනම් ධර්ම දේශකයන් වහන්සේ දිහා බලන්න, ප්‍රතිචාර දක්වන්න, ඉස්සරණ සාදුකාර දෙනවා. දැන් අපේ ගමේ 2007 ධර්ම දේශනාවක් කළා. එක බණයි කිව්වේ, ආයි කිව්වේ නැහැ. يعني යදුන්නේ නැහැ කියන්න. එපා වෙලා නැහැ වේයාලට. ඒකේ රෙකෝඩින් එක තිබුණා සාදුකාර නැති තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්න බෑ. කියනකොටම සාදු කියනවා. නිවන කියන්න බෑ. කියනකොටම සාදු කියනවා. පුදුම සන්තෝෂෙන් කියව බණක් ඒක. ඒ කියන්නේ දේශකයන් වහන්සේට හිතා ගන්න බෑ මේ ශ්‍රාවකයෝ කොච්චර සද්ධාවෙන් මේ බණ දැන් එතන නිදා ගන්න පුළුවන් වේද කාට හරි? නිදා ගන්න දෙන්නේ නැහැ. ඇයි සාදු කියනවට? දැන් එහෙම කියන්නේ නැතිකොට අපි කියනවා නිවන් දකින්නවා කිව්වොත් සාදු කියන්න. සෝවාන් උනායි කිව්වොත් බලෙන් කියන සාදුකාරයක් දෙන්න පින්වත්නි. නින්ද ගිහිල්ලත් දන්නේ නැහැ සෝවාන් උනායි කොහොම හේ බලන් ඉන්න. භාග්‍යවතුන් වහන්සේ කොහොම දැන් කියන්නේම නැහනේ. ආ කමන්නේ ඕන්නේ. අඩුමතරමේ නිවන් අවබෝධ කරයි කොහොමවත් සාදුකාරයක් දෙන්න. ඔබට සිතස් සාන්තියක් වේවා කියනකොට අන්න සාදුකාරය දෙනවා. එතකොට ඇදලා දෙනවා සාදුකාරය. ආමුදුර ඇදලමකෝ අපිත් ඇදලම ඇදලම දානවා. ඉතින් වැරදිලාවත් මගේ කටින් අඩුයි කියවෙනවා මේක. නමුත් මටත් හිතිලා තියෙන මම මේවා නොකියන එකමයි මගේ වැරද්ද කියලා. මොකද ඒකයි මට මෙච්චර ඉල්ලුමක් නැත්තේ. ආශිර්වාද කරන මදි මම. සැර වැඩි වගේ. ඔබ වහන්සේ නිවන් ගැනමනේ කියන්නේ. ඒක හරියන්නේ. ඒක මාකට් වෙන්නේ නැහැ. මාකට් වෙන්නේ තමයි ඒක තමයි ආශිර්වාදයක් කරන්න. මොකද සුවසේ නින්දයත්වා. සුවසේ පිබිදෙත්වා. නපුසින නොපෙනෙත්වා. තබන තබන පියවරක් පාසා. අන්න හිරණු හුස්මක් පාසා. සිතක්ම වේවා. දැන් සාදුකාර විතරක් නෙවෙයි. ටෙලිෆෝන් කෝල්. ආශිර්වාද. හාමුදුරුවන්ට කියන දායක වෙන්නම් තවත්. තව දෙන්නම්. හොඳයි නේද සාදුකාරයක් දෙන්න බලන්න. ඒකට දෙනවද? දෙන්නේ නැහැ. මොකද මේ කට්ටිය දන්න මේ මම මේ බොරුවට මේ කියනවා. ඇත්තට නෙමෙයි මේ කියන්නේ. ඔව්. හරි එතකොට මේකේ පැහැදිලි කතාව තමයි පින්වන්නේ අපේ රටේ වැඩිපුරම බණ අහන්නේ ආශිර්වාද කරන අයගේ බණ විතරයි. පින ගැන කියන අයට සිතස් සාන්තියක් වෙනකොට තමයි ආශිර්වාද කරන්නේ. ඉතින් එහෙමයි කියලා දැන් මට මේ වැටහිච්ච කරුණු මට අනිත් පැත්තට ගන්න බෑනේ දැන්. මේ දවස්වල මට තියෙන ඥාණය අනුව මම මේ දුක ගැනම සහ විදර්ශනාව ගැනම කියනවා, සසරින් එතර වීම ගැන කියනවා, අත්හැරීම ගැන කියනවා. ඒතර පේනවා ටික දෙනයි ඉන්නේ. එහෙනම් දේශනාවේ තියෙනවා පඤ්ඤාවන්තයන් දම්මු නායන් දම්මු දුප්පඤ්ඤස්. මේ ධර්මයේ මෝඩයන්ට නෙවෙයි. මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට. මේක තියෙන හම්බ කරන්න නෙවෙයි. මේක තියෙන සංසාරෙන් ගැලවිලා යන්න. චීවර පින්ඩ පාසේනාසන ගිලන් පස්සේ අවශ්‍යයි දැහැමින්. ඒව නැත්තම් මේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට වැඩ සිටින්න ජීවත් වෙන්න ක්‍රම නැති. ඒක දිය යුතුයි.
නමුත් එය ඉක්මවාගෙන කපටිකමින් වචන පාවිච්චි කරලා ධර්මය කියලා අධර්මය කියලා නැත්නම් ආශිර්වාද විතරක් කරලා යමෙක් මුදල් සපයනවා නම් ඒක ධාර්මික දෙයක් නෙවෙයි. ධාර්මික වන්නේ ධර්මය කියලා සිව්පස්සේ ලැබෙන එක. දැන් අපි ධර්මයේ ගොම කවුරු හරි සිව්පස්සේ දෙනවා. ඒක ගැටලුවක් නෑ. එහෙම තමයි පැවතුනේ. ස්වාමීන් වහන්සේලා බණ කියනවා භාග්‍යතුන් වහන්සේ වදාළ විදියටම. දායකෝ ඒක අහලා චීවර, පිණ්ඩපාත, සේනාසන, කිලම්පස පූජා කරනවා. එතකොට දායකයාත් නිවන් අවබෝධ කරන්න යනවා. ස්වාමීන් වහන්සේලාත් නිවනට යනවා. දැන් සමහර විට ස්වාමීන් වහන්සේ අපායි උපාසකම්ම දිව්‍ය ලෝකේ. දැන් පෙරේත කතාවක් තියෙනවා මේ ඒ හාමුදුරුව තමයි පාසකම්මට ගැන්නුවේ. අනිත් සානසල බණින්නේ කියලා. හරිද? පස්සේ බැනලා ඔක්කොම ඉවරලා මෙයාලා මැරලා ගියාට පස්සේ බලනකොට මේ උපාසකම්ම ඉන්න වැසිකිලි පෝච්චියකට කට තියාගෙන. ඊගෙන වැසිකිලි පෝච්චිය යටින් කට තියාගෙන ඉන්නවා කියන්නේ පෙරේතියෙක් වෙලා ඉන්නවා. හාමුදුරුව ඉන්න උපාසකම්මක යටින් කටක් තියාගෙන. ඇයි හේතුව? මේ උපාසිකාවට මේ භික්ෂුන් වහන්සේලා නිඳා කරන්න ඉගැන්වේ කවුද? අර හාමුදුරුව. ඒ නිසා උපාසකම්ම ටිකක් හරි උඩින් හිටියා. හාමුදුරුව ටිකක් පහලින් හිටියා. ඒක නිසා ධර්මයේ කියනකොට හිත පහදවාගෙන අපි කියන්නත් ඕන. එතකොට තමයි අපිට සුගතියට යන්න පුළුවන්. අහන අයත් හිත පහදවාගෙන අහන්න ඕනේ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වෙලාවට. එහෙම වුණොත් අපේ පින්කම අපිරිසිදු වෙනවා. එහෙනම් මේ ධර්ම දේශනා කරන වෙලාවක කොහොම හරි අපි අපවත් වුණොත් කිසිම කතා දෙකක් නැහැ. ඒකාන්තයෙන් සුගති පරායන වෙනවා. හැබැයි අපි මොනවාරි පිරිකරක් අතක ගන්න ලාක අපවත් වුණොත් අට පිරිකරක් අල්ලන් ඉන්නවා, අතේ තියන් ඉන්නවා, හුස්ම යනවා. මොකක් වේද කියන්න අමාරුයි. ඒ සාන්න හරි දෙන්න පුළුවන් මේ අට පිරිකරවනා ඊට වටිනා එකක් මේක හොඳයි මගේම පිරිකරයි කියලා හිතුවොත් නේද? අර නංගිගේ සිවුර දිහා බලන් ඉඳලා මැරිච්ච අයියා වගේ වෙනවා. සතෙක් වෙන්නත් ඉඩ තියෙන පොඩි සතෙක් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම හොඳයි භාවනාවක් කරන වෙලාව, කියා දෙන වෙලාවක, මෙවැනි ධර්ම දේශනාවක් කරනලා අපේ හුස්ම නැතර වේ නම් ඒ බොහොම හොඳයි, වාසනාවන්තයි. එතකොට අපිට හරියටම කියන්න පුළුවන්ද පින් කරපු කෙනා සුගතියම යනවා අය පව කරපු කෙනා අපායම යනවා කියලා කොහේ හරි කියනවා කියන්න පුළුවන්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. කාටවත් එහෙම කියන්න බෑ. පව කරපු අය අපාය යනවා කියලා නියත නෑ. ඇයි? පව කරපු අය දිව්‍ය ලෝක ගිහිපු අවස්ථාවක් තියෙනවා. ඒක වැරදීනේ එහෙම කිව්වොත්. හරියටම කියන්න බෑ. ඒ නිසා පින පව දෙකම දෙක මිශ්‍රව තියෙන්න පුළුවන් ජීවිතවල. තමන්ගේ ඉතින් වෙලාව තමයි. හොඳ වෙලාවක මැරුණොත් හොඳයි. නරක වෙලාවක මැරුණොත් නරකයි. මේ මැරෙන වෙලාවේ තමයි මේ කතාව තීන්දුව වෙන්නේ. ඒ නිසා ඉතින් මෙහෙමයි. දැන් මැරිලා අපාය ගියත් ශ්‍රණයකින් වෙච්ච අකුසලයකින් හැබැයි තමන් කරපු පින් අහෝසි වෙනවද? හොඳම උදාහරණය ධර්මාශෝක රජතුමා. එතුමා තරහා ගිහිල්ලා පිඹුරෙක් කියලා ඉපදුනා. හැබැයි අහෝසි වුණේ නැහැ. ආයචුත වෙලා ලංකාව ඉපදුනා. අමාත්‍ය කුලයක පැවිදි වුණා, රහත් වුණා. එතුමා පිරුණාම පැවිදි ලංකාවෙන්. ඊට මල්ලිකා දේවි සුළු අකුසලයකින් එතුමිය අපේ ආවිෂ වලින් දවස් 7ක් නිරේට ගියා. අපේ දවස් 7ක්. එහෙ පොඩිම කාලයක් සුළු ෂණයයි. ආයතුමිය දෙවලෝ ඉපදුනා. පේනවනේ පින් කරලා තිබුණොත් තියෙන වාසිය මොකක්ද? වැරදීමකින් හරි අපායට වැටුණොත් කොයි වෙලාවක හරි අපිට ගැලවෙන්න පුළුවන්. එහෙනම් ඒක තමයි කතන්දරේ. ඒ නිසා ලොකුවට බය වෙලා ඉන්න එපා. බය වුණාමත් පව් සිද්ධ වෙනවා. සතුටින් ඉන්න. මැරෙන දවස කවද කියලා අපි දන්නේ නෑ. මැරෙනකන් හිතන් දෙපා. කියන්නේ මැරෙන තරමට හිතනවා. අනේ මට මොනව වේද දන්නේ, මං කොහොම මැරෙද දන්නේ, පණ යනකොට මට වතුර දෙන්න කවුරු නිදිද දන්නේ. ඉතින් වතුර මොකටේ පණ යන වෙලාවේ කොමත් මැරෙන එකනේ නේද? කාත් කවුරු නැති වේද දන්නේ, මට මෙහෙ ඉන්න ලැබෙද දන්නේ, වෙන කොහේ හරි ඉන්න ලැබෙද දන්නේ, ඉන්න තැනක් නැති වේද දන්නෙත් එහෙම හිතනවා. ඉතින් කොහේ හරි මේ ලෝකේ අපිට ඉන්න ලැබෙවි. ඒ නිසා අනවශ්‍ය විදිහට අනාගතය ගැන සිතන් දෙපා. වර්තමානයේ සතුටින් ජීවත් වෙන්න. අනුන්ට ගිනි ගෙඩි දෙන්නේ නැතුව. තමන් සතුටින් ඉන්නන කොහොමද? ධර්මයෙන්. ධර්මයේ දැකලා සතුටින් ඉන්න. ඒ විපස්සනාවෙන් තමයි හොඳටම සතුටින් ඉන්න පුළුවන්. ඇයි මේ ගෙවිච්ච හැමසණයක්ම ගෙවිලා ගියා? ටීකට කලින් කවුරු හරි අපිට බෑන්නා. ඒ බැනපු වචනත් ගෙවිලා ගියා, සිතුවිලිත් ගෙවිලා ගියා. දැන් ඒක මොනවද තියෙනවද? නෑ, දැන් හොඳයි.
එනම් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ පවතින මොහොතත් ගෙවී යන බව දැනගෙන සතුටින් ඉන්න. සන්තුට්ටි පරම ධන. කන්න දෙයක් ලැබුණොත් කන්න. බොන්න හොඳ දෙයක් ලැබුණොත් හොඳ බීම જાතියක් ලැබුණොත් බොන්න. සැර බීම ලැබුණොත් උපවාස කම්මල නම් බොන්නේ නැහැනේ. අපි මම වලඳන්නෙත් නැහැ. මේ බොන කට්ටිය එක බොයි ඉතින් අපිට කරන් දෙයක්. ඒකටම මුකුත් කියන්න බෑ. ඒක යාලගේ සන්තෝෂනේ. එතකොට ඒ ලැබෙන දෙයින් යැපෙනවා. සතුට වෙනවා. සතුට වෙලා මේ මොහොත ජීවත් වෙන්න අපි දන්නේ නැහැ ඊළඟ ශ්‍රේණිය අපිට මැරෙන්න වෙයිද කියලා. අපි මේ මොහොතේ ඉන්නේ නැතුව අපි ඊළඟ ශ්‍රේණිය ගැන හිතන්න ගියොත් මේ මොහොත ජීවත් වෙලත් නැහැ ඊළඟ ශ්‍රේණියෙත් මැරිලා ගිහිල්ලා. ජීවිතේ විඳලා නැ මේ විඳිනවයි කියන්නේ සතුට වෙනවයි කියන්නේ අර කිව්ව මේ පව් කර කර සතුට වෙන එක නෙවෙයි. වැරදියට හිතන්න එපා. භාග්‍යතුන් වහන්සේ මෙතන සතුට කිව්වේ ධර්මයෙන් ලැබපු සන්තෝෂයකට. ඒක කරගන්න. ඒක කරගෙන තමන්ගේ හිතට බරක් නැතුව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේලට, මෑණිවරුන්ට, මේ උපාසිකාවරුන්ට හැමෝටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එසේනම් අපිට අපේ හිත දිහා බලලා, අපේ ආයතන හය දිහා බලලා, ගෙවිල යන සංස්කාර, ගෙවිල යන බවත්, දුක බවත්, ඒවා අනාත්ම බවත් වැටහීමෙන් ඒ උතුම් නිවන පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විමිනාතේ සමිච්ඡතු. සූපං.